එඒ සර් රි දෙනාටම. අද මේ අවරුද්ද පලවැනි දවස. ඉතින් පලවෙනි දවස කියන්නමොකන්ද. අපේ ලයිෆ සයිකල් එකේ ඉපත උපත සහ මරණය විතරයි අපිට දෙෆිනිට් පොයින්සිදිට හම් වෙන්නේ අවසානයක් සහ මුලක් විදිට, ඒරන්ඩ ඔදේට ඉ පැවූහම දවස පටන්ගන්නවා ඉර බහිනකට දවසවරවෙනවා. ඉතිං මේ අවුරුද්දක මුල කියල කියන්නේ අපි සම්මතකරගත්ත පැනවීමක් විතරයි. එක ආබිටරිය එකක්. ඉතින් මේ ග්‍රගෝරියන් කලන්්්‍ර එකකටනුව අද දවස? එබ නි ඊයේ පලවෙෙන්ද ඉතින් අපි දන්න දැ සිංහල හින්දු කැන්ඩරේගත්තොත් එදාට අවුද්ද පටන්ගන්න තනකින් යිනිස් නිීවිය ගත්තොත් එල්ල න සක කල්ලකටන තමයි දවස පටන්ගන්නන්නේ ඉතිං ඒතක ට පොඩි තවක් කිය ර අලු අවුද දස මක පි ොඩක්ටි අලුත්තවරුද්ද ප ලංඟවුද්ද කරන්න න ොවාද කියන ගෙන යම්කිසි බලාපොත්තු ඇකරගන්නවා. ඉතිමේ බලාපොරොත්තු අතරේ මට කතාවක් කියන්නේ හිතුනා දැන් මගේ මේ ඉස්සරහ විලේ ට පරිසරේ බැලු හම ඒකඉන්නව ගොඩක් ලේන්නු. එති මේ ලේනු අතර ඉන්නවා මේ කළුපාට ජාතියකුයි රතු පාට ජාතියකුයි. එරකොට තවර ලංකාවිින්නව ගේ ඉ තුන තින ි්පංක්සල ාතයකුත් ති නිකක්ට ටි ඩ ලේන ිකක් ලොකුයි. ඉතින් මේ ලේනු හැමදාම මේ අයි කොච්චර වැටිලතිබනත් ඒ අයිස්වල යට තියන ෝල්නට කෙඩි එයාලගේ ඉවට ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් ඔො ලේන්නුට තියෙන ඉවවාගේ මිනිස්සුන්ටත් තිවක් තියෙනවා.ඒ ිනිස්සුන්ට තියන ඉවතමයි ජීවිතේ අපි අකමති ටික අයින් කරලා අපි කැමති ටික ලංඟා කරගෙන සතුට ලබා ගැනීම ඉව. ඉති මේ ඉවට එකක් කෙන තමන්ට තේරෙන විදිට තමන්ගේ කැති රුචයා අරුජකම් වල විදිහට මේ ඒව ඔස්සේ හබාගෙනනවා. හැම මේ ඉව ගොඩක් කලාට පදළංගලා තියෙන්නේ කැමති සහ බලාපොරොත්තු කියන කියනෙන දෙකවුඩට. අපි මේ ගැන කලින් සතිවල ගොඩක් කතා කර කැමති සහ බලාපොරොත්තු කෙනෙ කෙන. ඉතින් කැමතිසාහ බලාපොරොත්තු ගැන කතා කරනකොට පිතමක දැන්වය ඉන්න ලේනු දෙන්නගේ එකලේනෙක් ඉන්නවා කලුපාටලේන එයා දන්නේ සාමාන්‍ය විදියට දේවල් දි බලාපොරොත්තුවයෙන් කැත්තෙෙන් ඉන්න එයා එච්චරයි දන්නේ. නමුත් රතුපාටලේන ඉන්නවා ඒ ලේන දන්නවා මේ බලාපොරොත්තු බිඳ වැටෙන්ඩ පුළුවන් එහෙම දැනගෙන එයා බලාපොරොත්තු හාගනයනවා කැමති ඇති කරගන්නවා බලාපොරොතු හම්භාගයනවා. ඉතිං ඔන්න ලේනු දෙන්න මේ අරුද්ද මුහුණ දෙන්නකයුත්ත ද සිකට වඩා සාර්ථක වෙන්නේ කොයිලේනද ලාපොරත්್තු තක් ඇතිකරගන්න දන්න නඳ එමන ම් පොත්තු තිකරගන්න අතර පොත්තු බිඳ වැටන්න ළුවන් බ ැනගෙන පොරත්තු තිකරගන්න ೇේද. ඒ ගෙන ොඩක් හිත බලන්න. ඉති අ ර ද ಚිප್ කියන ොච්ರ පොඩි වුණ තර ලංකාවි ේනමගේ වුණත් ඒ මයි මේ පලාතිීන්න න්ඩ ියමොක අට ලොක යි. ඒ චිපමක්ට පුළුවන්න බලාපොරත්್වක් ඇතිකරගන්න නැතු න්න. යන පරොතු හිතව ීත්තයන. අන්න ඒක අර දෙකටම් වඩ හොඳ බවක් පේන්ඩතියනවා. මොක්කද මේ බලාපොරොත්තු ඇති කරගැනීමඩ බලාපොත්තුවල බිධවැටෙන්ද පුළුවන් ස්ොභාවය අපි ඉතාම දීර්ගලෙස කතාකරා. එතකොට මේ බලාපොරොත්තු පිහිටවා ගැනීමේ තියන පදන මේ ඇති දුර්ුලතාවය පදන මේ ඇති ඉරශනල් ගැතියත් අපි කතර. ඉති ඔන්න ප ල දැ ලා පොත්තු ඇතිකරන්න නමු ව බද ටන්න පුළුව අ බදධන. අපි ලමු ලාපොත්තු තිකරගන්නම නැති පැත්තකට කොහොමද මේ ආර්ය පර්ේශණය හෙවන්න කියලා. හොඳයි. ඒම් ඒත් එක්කම අපි පහුග සතිවල කතා කර මේ බුද්ධ දර්ශනය දුක කියන්නේ මොකද කියලා ඉතින් එතනදි මං ඒකට ලොකු කාල මිඩංගු කරා මේ ආර්ය දුක කියන්නේ කායික දුකහරි මානසිකරි දුක කියන්න දෙක ගැන නෙවෙයි කියලා. ඒත් දුකට හේතුව පෙන්න්නට ඒ කායික මානසික දුක්් දෙකට හේතුව පෙන්න්න දර්ශනික විග්‍රහඇත්තමයි මේ. ආරය දුක කියල කියන්නේ එමනත්තන් දර්ශික දුක කියන්නේ. ඉතිං මේකට ම විශේෂ අවධානයක් නැමතත් යොමු කළේ මේ දුකගැන නිතරව සඳංගනෝ. මේකට විධ තේරුමුත් අර්ථකතන තියන. නමුත් වැඩි දෙෙක්හි තැන්නේේ අතපය කඩු හම එමනැත්තං ෙඩවු හම එමනැත්තන් හිතවතෙක් මැරුනම පෙමති දාලා ගි හම අපි බලාපපුරතු විෂටූ ැති වන හම ශාරීරෙකොහො මානසික දුක ගැන තයි මේ ගැෙන කතා කරන්න කියලා ඇතම එහෙක් නැතුවනේ දැන් අපි ගිරිමානන්ද සත්‍රිය සාකච කර ඒ මේ වන්නඩ පුලන් ඔක්කොම දවල් ගනතා කරා. කොටිම කිවත් බඩගන්න විපාසය ගැන ට කතාකර. ඉතිං ඒ වගේ දේවල් තිබනත් සංයුක් නිකායගේ ධර්ම ග්‍රන්තථගත්වොත් ඒකි සියට අසුවක් විතරවෙන් කල තින මේ දර්ශනක දුක සම්බන්ධින්. ඉතින් ඒ ආරය දුක්ක විස්තර කරගන්න අපිට ඕන ප්‍රධාන සංකල්පයක් වන පටිච්ච සමපන්න ධර්මතා ගැන තමයි අත දවසේ අපි කතා කරන්නේ. නමුත් ඊට කලින් පංචස්කන්දය කියල එකක් අපට දැනගණඩවුණුන මේ පටිච්ච සවමුපාදය එමනත්ත පටි්ච සමුපන්න ධර්මතා කියනෙක පහැදිලි කරගන්න නමුත් පංචස්කන්ධය පහදිලිකරගන්න කලින් අපි ආයතන දොළහා ධාතු දහට සහය පටිච්ච සමුපාදය ඇතුනු හැංගිලා තිෙන විදිේ. පටිච්ච සවපපාදය දිහා බලඩ පුලන් තව පලිච සමුපාදයන මේ පංචස්කන්ධද ඇත්ත එක් එකට පැදිල තිෙන විදිේ අපි හොයාගන්න ගියා. ඉතිං අවසාන් වශයෙන් අපි කතාකරේ ලෝකයෙන් බුදධාගම සහන් කරය අදහස් කරන්න මොකද කියලා ඒකට අපි ගත්තා ලෝක සමුදය ූත්‍රය ක කියයෙක. එතනද පටිච්ච සමුප්පාද ධර්මතාවල කියවෙන වචන ටිකක් ඔන්න එලියට පැන්නම් චක්කුංච පටිච රූපය උපද්ිති චක්කුවෙන් යාන්නන් තින්න සංගති පස්සෝ පස්ස පච්චා ේදනා වේදනා පච්චාත්තන්හා ඔන්න වගේ වචන ොලක් ඉතින් ගොඩක් කලාට පටිච්ච සමුපාද කේකක් සාමාන්‍ය බුද්ධගම දැන බද්ධන්න බෞද්ධෝ කියන්නේ ඔන්න පද දොලාගෙන. සර විඤ්ඥාන සංකාර නාමරූප පස්ස සලා ඇතන ඔය වගේ නම් ටිකක් ගැන තමයි කියන්නේ. නමුත් මේ පටිච්චි සවපාදයට එන්නත් කලෙන් අපි තව අදහස් දෙකක් ගැන කතා කළලා ඒ තමයි මේ ලෝකයේ තියෙන දුවතාවය කියෙන ස්වභාවය ඩවැලිටියක ති මොකක් ඩුවලිටියක කියලා ගන්නේ මේ ලෝක හැමදේම කුට්ටන් දෙක දෙක ගන්න තමයි හම්වෙන්නේ. එකන එලිය අඳුර උණුසුම සීතල බෞතිකව ගත්තොත් මානසිකව ත්තොත් ආසාව බය ඒ ගැ කලින් ග්‍රහ කරගත්තා කොහොමද මිනිහෙක් තමන්ගේ ආසාාව මුදුන් පත් කරගන්ඩ එකක දේවල් හොයාගෙනයන්නේ සහ ඒදේවල් කරන්න ගීල්ලයිදවල් කරන්න බැරුන් හම බයිට පත් වෙලා ආපහ පරක් කර කලින් හිටපුත තැනටම එමනත්තයි කම්ෆට් ෝ එකටම කහොම දෙන්න කියලා. තවවිදිරරිගත්ව අපේ ජීවිතය ගොඩනැගිල තියෙන්නේ ආසයි බයියි එක්ක එමත් රිවෝඩන් පිම් කියන කත්තෙක්කුඩ. එත්තක්කම අපි දක් හිතේ තව පඇතිටල්ද ගත්තිවා අකුසල පැත්තටයමෙන. ලෝබ වේශ එතකොට කුසල පැත්තටයමුව අලෝබ අදවේශය. මෙන්න මේකෙත් ලෝභය සහ අලෝභය කියන දෙපැත්තත්තිවා රාගය සවහත්දවේශය ඒ වගේ හැමතිස්සම දෙපැත්තත්ති. ඊට පස්සේ අපි කතා කර ඉදක් පච්චේතාව කියන ඉදප පච්චේතා පටිච්ච සමුපාදය කියන ධර්මතාවේ ඒක ඉතාමත් කිට්ටුවෙන් මේ දුවතාව ඇත් එක්ක කිට්ටුවෙන් ගන ඔයා ගොඩක්ට්ටිය බල්ල ඇති වොන්ඩබෝමන් කියලා ෆිල්ම් එකත්තිීවා. වොඩවමන් කියන ෆිල්ම්ේ කතාව දන්න කට්ටියට මතක ඇති ඒක ඉන්න මුලින්ම ගෑනු කට්ටිය විතරක් ඉන්න එක්තරා ලෝකයක් ගැන තමයි තින් ඒ ලෝකයසාපි දන්න ලෝකෙන් වං වෙලා දූපතම් ඇද තියන්නේ ඒන්න ගෑනු කටිය විතරයි. ඉරිම ගෑනු කට්ිය විතරක් ඉන්න ලෝකෙ ඉන්න පොඩිලෞත්තර එක් පිරිමියයා කියන සංකල්පේ නැ. අපිතුකො හෙම ලෝකය කවුර ජීවත්නාන ඒ ලෝකේ එහම ගැහැනු පිරිමි කියෙනන බේදක් ේ ලෝකන එක ජාතියඉන්නේ. නමුත් එහම ලෝකවල් අපි හම්බිනෙන අපට හැමතිසිම හම්බෙන්නේ ගැහැනු පිරිමි දෙකොට්ටාශයක් ඉන්න ලෝකය. ඉතින්කරු පොඩිලමේ ඉපදු හම එයාටත් මේ බේදය නැ නමුත් තික කල්යනකට යට මේ ගැනු සහ පිරිමි කියෙන බේදය පටන් ගන්නවා ඉති බන්දක් මේක ඉතාමත් ලස්සන විදිහයට මේ ලෝකේ තියෙන සියලුම දර්ශන තුළ මෙන්න මේ දෙබෙදුු ඇතිවෙන විදිිය ගැන කියරතිෙනවා එක දසක්ෆිලිපීනේ. තිනවා ඉතාම පරණ පැත්තක්යි පතතිිකන කෝඩ් කෝඩි ලියේර මඟගතන්නේ ඉ් ගව වගෙන මත්තියෙන්නේ. ඉතින් ඒ පැත්තේ අවුරුදු දෙදාාහක්විතර යුනෙස්කෝ හෙරිපේජ් හෙල් මළුක්‍රමේට වගරන වීව ගවත්තියනවා. එකනි අවුරදු විදහතිසේ හෙල්මලුවල ගල් බැඳල එක තින නිසායක යුනස්කෝ හෙරිටේජ්ජක් ඒ පලාාති න අක ගෝත්‍රකයෝ ගන්ඩයිම. එකට අවරුදු දෙෙදාාහතිස්සේ ඉද ගොවියෝ. තින්ගේ ගොවියෝ අදහන ආගමක් තියෙනවා ඒආගමේ නමනම්මට මතක නෑ නමුත් ආගම ඉන්න එක දේවතාවක් දේවතාවක් ස්පිරිට්ටකක්. එයටට කියැන ලුමවික් කියලා. ඉති මේක අපි අර සාමන්‍ය දන්න ඒ බ්‍රහ්මූලි කරගත් ඒ බ්‍රහමි ක්‍රලිජන්ස් එකන්නේ යුද්ධිසම් ක්‍රිස්ටියනිට ස්ලාම් වගේත් එමනත් හින්දු දර්ශනය පදරංකරගතේවා බුද්ධර්ශය පදනංරගත්තේවටවට වෙනස්වරුපයක් ගන්නවා ඒගේ. ඒට අපි කියනවා සමහලලාට ඇනෙ මිසම් කියලා. එකන ස්වාභාවිකත් අදහන ස්වාභාවික්‍ය අධහන කියනකට ගොඩක් කටියකට නම දෙවා ගස්ගල් අදහන කියලා. ඉත එක්්‍රරාකාරෙකට බලොත් අනිත්තා ගම්මල කටියත් ගස්ගල් ොක්‍රට් නහරි සලගොඩක් තමයි අදහන්නේ. නමුත් අරමිනිස්සු ඇතම ගස්කල් ඇදහෙම කියනකෙට වඩා ඔබ්ට ඒකටිය අදහන්නේ තමන්ගේ පරිසරය. තවිදේයටකිවොත් මේ පරිසරේ සූළඟ වාතය වතුර මේ කඳු. එයාලට හම්බෙන වී වගාවෙන් හම්බෙනේ වී අන්න ඒ වගේ තමන්ගේ පරිැයත්තක් බද්ධවෙලාතියනීමට තමයි යාල දෙවියන්ට වගේ සලකන්නේ ඇතර මෙදැන දෙවිය කියන සංකල්පේට වඩා එතන තියන්නේ මේ පරිසරයත්ක මම දෙන්නෙක් නෙවෙයි කියන අදහස. කෝහොම හරි මට කියන්න උුුණ මේ ලුමවික් කියන ඒ ස්පිරිට් එක මෙන්න මෙහෙම කතාවක් කියනවාඒ රටේ හාල්ෙක්කන යඔක්කොම වැඩයන්න ඉතිං ඔන්න හල් කපල තියන මිටියක් කර ඒ මිටිය දෙකට කඩලා ිනිස්සුන්ට කියනවා මෙයින්න ගෑනු මෙයින්න පිරිමි දැන්ගෙනම් ඔල කතා කරඩ පටන්ගන්න කියලා. අයිපරකර එකට තියෙන මිටියාරන් දෙකට කඩලා දෙකක් පෙන්න්න ලනවා මෙයිඉන්න ගෑනු මෙයින්න පිරිමි කියලා ඉතින් ඔය අදහස මං තවිදිකටදක්ක බයිබලය තුළේ තියෙනවා එක තැන ටවරෝෆ බාබල් කියලා. එක නගරයක කුළුණනත් තියෙන අන්න එතනදී තමයි මිනිස්සු තමන් කතා කරන්න පටන්න්න භාෂාව පටන් ගන්න. ඉතිම මේ භාෂාවත් එක්ක තමයි ගැහන්ු පිරිමි කියන දෙබෙදුවෙන්නේ මේක ොකක් දහස් කරන්නේ අපට මේවිදිීට බැලුවත් ඔයාලා හැමතිස්සම හිතන්නේ මොකක්හරි භාෂාව කාර්ීෙන් ඒ හිත වාාව මට ඉසිගල ෙන්ට පුන් ෙමල ට පු ඉංග්‍රිී ට පුලුව අපි ොක්කරරි භාාවක් කාශ්‍රයෙන් තමයි හැතිසම කල්පනා කරන්නේ. ඉතිං ඒ කල්පනාව සමහර වෙලාට ඉතාමත් සුළු වෙලාවකට මේ භාසාාවෙන් තොරවතිබුණත් බහුතරයක් වෙලාට භාසාාවක් කාශයෙන් තමයි අපි කතා කරන්නේ. ඇත්තරම භාෂාව කියන්නේ ලැංවෙන්ජ එකක්වත් වචන වත්න වේ. මේ හැගීම්. නිෂ්ානය කරගණ්ඩා අශ්‍ය යම් කිසි විතක් විචාර කියයනකට තමයි මේ භාසාාව කියන්නේ. ඉතින් තෙරුණත් දන්න මේ භාෂාව එක් තමයි යම් කිසි සංකල්පයකට පැන නගින්ඩ පුළුවන්. ඒවගේම සංකල්පයක් සංකීර්ණෙන්ට සංකීර්ණ ඩ මේ භාාව කියන එකත් සංකීර්ණ වැෙන්ඩෝනේ. ඉතිං ඔන්න යවගේ මේ කතා කරන්න පටන්ගත්ත වෙලාවිඳලා ඔන්න එකේකේවල් එකට තිබුණේවල් දෙට බෙදිලා දෙක් කිරිට අපිට පේඩ ගන්න. දවතාවයකින් පෙන්න්න ගන්න. නමුත් මේ වඩා වැදගන්්ධේ මෙතන තියෙන මේ දෙක හැදෙන්නේ එකක් හැදෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධයක් වඩ. අපි ඉදා කතා කර අරමිහිදු හාමුදුරුවෝ දේවනම් පිතිස රජරුවන්ට කියපු අඹ පැනය අඹ පැනකයන් මොකද මේ ගහ ටියලිප මල් ගාක්. මේක ටියලිප් මල් වෙලා තියන්න මොකද ටියෝලිප් මල් නොවන මලුත් මේ අවට තියෙනෙහිද. මෙත නිස්සර මේ පුදු හාමුදුරන්ට පූජා කල තින ෝසමල් ලිලිමල් ඒමල් තියනෙන නිසා තමයි මේ ටියෝලිප් මල්ල කියනෙක වෙනම මල්ලක් වෙලාතියන්න. ේ අරමල්ටික අතුර දහගුණොත් එහන් ටියෝලිප් කියන එකත් නැතිවෙලා එක මල් කියන වභව විතරක් පත්වෙනවා. අ හොඩගොමන් එක ගැහැනු විතරක්න්නේ පිරිමි කියන කටය ඉන්න නිසා හදිසේ පිරිම ැත්තරන නැතිව වලාගයත් එහම සංල්පයක් මේ ලෝක නැතිවුණනොත් ගහැනු කියෙන සංකල්පත් ඒ එක් අතුර දහන්ගෙනවා. එක අතුරු දහංගෙනවාගේ ඒක පටන් ගන්නත් ඒට ප්‍රතිරද සංල්පත් තිනකට පුළුවක්. ති මේක ඉතාම ගැබරු දර්මතාවයක්. ඒ කිය ඉද පච්චේත පටිච්ච සමුපාදය කිය ඉති හරට පච්චේ පි් සපදයම න ක ගන් බ එක දන්න ලන්ග දට ඉර හෙමක් නෑ මේ ලෝක ධර්මතාව පචවලට ලි ග්‍රී ව ල කිවත් හමනත් ප නොද ාසාාවකින් කිවත් ඕනම ධර්මතාවයක් ඉද පච්චේත පටි්ච සමපාදයතු තියෙනවා. හැේ අයිපරක්න් කලින් මතක් කර ධර්මතා කියල අපි කියන්නේ ලෝක . හන හද න්නෙ හොද මේ හලන්හමන්න මොන තර්ම ඩ නමික් ප්‍රින්සිපල් ල්්ද ඒවගේ ධර්මතාගැන නෙවේ අපි කතා කරන්නේ අපි කතා කරන්නේ හිත පැත්තට හෙමනැත්තන් තමන්ගේ ආධ්‍යාත්ය පැත්තට නැඹරූ පැත්තකින්ද. ඒකටි නමුකුත්දුන්නා ඇපිස්්ටමලෝජි කියලා ඥාන විභාග ඥාන මීීමන්සාාව කියලා. හොඳ එහෙනං ඒටික තම අපි කතාකරේ. ඉතින් අද දවසේ අපි මේ පටිච්ච සමුපන්න කියන ධර්මතාව ඉක්මට විස්තරගෙන පැහදිලි විසර කරගම මොකද මේ දර්ශනිික ප වශන ටික. තා කරන එක අද දවසන් ඉවරග තමයි මගේ බපරොත්තු ඉට පස අපි වඩා ප්‍රයෝගික භාවනාව වගේ පැත්තකට ඇන්ද. අපිට හම්මුණ සූත්‍රයක් සංයුක්තනිකාය ලෝක සමුදයකින් සූත්‍රයේ. ඉතින් මේ සූත්‍රයේ මොනාද තිබුණේ ඒ තිබුණන මහණනිි ලෝකයේ හට ගැනීම කවරද. ඇසද රූපේද නිසා චක්කු විඤ්ඥානය උපද. චක්කුංච පටිච්ච රූපේ උපද්ජති, චක්කු විඤානං තින්ඩන් සංගති පස්සු එක පාලි යට පැත්ති තියෙනවා. පස පච්චා ේදනා වේදනාපච්චයා තන්හා තන්හාපච්චා උපාදාන උපාධාන පච්චා බව බවපච්යා ජාතිපච්ඡා ජරාමරණ. දැම් මෙතනද මේ පච්චයා කියල වචනයක් තියෙනවා. යම්කිසි දැක් ප්‍රත්්‍ය කියන එක. ඉති ප්‍රත්්‍ය කියන එක මම සරලව තේරුම් කරන්න දැන් ඔයාට පේන ඇති මේ වේක ල් තින ටියවලි ල්ටික තියෙන. මල්ටික මෙහෙම තියෙන්නේ මෙම උඩා අතර තියෙන්න මෙන්න මේ වේසකයින්ද මේ වීදුරු වේෂකනිසා තමයි මෙහම තියෙන්නේ. හදිසිවත් මේ මෙහෙම නොතිබුණ ඒටිකොහොම විසිරිලා වැටිලෑනම්. ඉති මේ මල්ටික මෙහම මල් කලබක් වගේ තියෙන්න්න පුළුවන් මේ වේසක ප්‍රත්තියෙන්. එකතුක මේ වේෂක තියෙන්න්න මොකක්ද මේක උලතියල තියන මේ කනප්පුය ප්‍රත්තියෙන්. ඒ කනප්පුූල තමයි ඒ භාජනය තියෙන්නේ ඒ භානයෝඩ මල්ටික තියෙනවා කොට කනපපූතියෙන්නේ මේ පොලෝවඩ. මේ පොවතතියන්නේ අ බේස්මටගේ තියන ෆෞන් ඩේෂන්නෙකුඩ.ඒ ෆෞන් ඩේෂන් එක තියෙන්නේ මඳදැන්ඉන්න ැණඩාවේ ඒ කනඩාව ර ජ න්න ට ප්‍රත්තිේ තමයි ැනඩාාවතියෙන්නේ ැනඩා ප්‍රත්තය තම බේ මට හද න්න. බේස් මටගේ ප්‍රත්තියෙන් මේ පො හදතින. මේ පො ප්‍රත්තයෙන් නපපු තියෙනවා කනප්පුේ ප්‍රත්යෙන් වවිදදුර භානය තියෙනවා විීදුර භාජන ප්‍රත්තිය ල්ටික තියනවා. ල්ටිකේ නටවුව ප්‍රත්තියෙන්. මල්ලේ අග කොටස තියෙනවා. ඔන්න ප්‍රත්්‍යය තෝරගඩ එකෝදාහරණයක් ඒක මේ ප්‍රත්්‍යයන් තියෙන් දේවල්මන්න මෙහම නම් ගම් කීපයක් දහල තියෙනවා. ඉතිං කණද ශබ්දයද මේ වගේ තයි තියන්න මේ ඇසගෙන තමයි මුලින් කතා කරේ කන්නද ශබ්තයද ඊට පස්සේ නාසේද නහට දැන ගඳ සුවඳද දිවට දැන රසද කාය සහ පහස ඔන්න ඔක්ොම ඔයවගේ පටච්ච සමුපන්නධ ධර්මතාවයකින් වෙඩරිලති නවා. එතනද කියන අදසම්මයි ලෝක සමුදය කියලා. ලෝකේ හට ගැනීම. ඊළඟට ලක සමුදයෙන් පස්සයම්ි දැක්ක ලෝක නිරුද්ධවීම. ඒක කියන්න මෙතැද අදහස් දෙකක් ගැන කතා කරනවා එකක් තමයි මේ ලෝකේ සමුදය අනිත්්‍ය එක තමයි ලෝකේ නිරුද්ධවීම. සමුදේ සහ නිරුද්වීම කියන්නේ මොකක්ද අපි දන්නවා දැංග ඉර පායනවා. එත්ත එකම ඉර බැහැලයනවා. සමුදය අත්තංගමු උදාවීම ඉර උදාගෙනවා ඉර අස්ථංගමයට යන. ඉර බැහල යනවා. ඉතින් මෙතැනද මේ ඉරවාගේන වෙයි මේ හිතු විඩි ගැන කතා කරනකොට සමුදය කියෙලා වචන අපපාචයන. ඉතින් සමුදය කියන්න මොකක්දේ යම් කිසි කරුණු ටිකක් එකතු වෙලා උදවීමක් එතකොටත්තංගමිය කිය ඒ කරුණු ටි විය කියලා එක නිරුද්ධ විලායමක් එමනැත ඒක බැසෑමක් ඉති මේ කරුණන් ටික මුණද. දැන් අපි දන්නවා මොකක් හරි දෙයක් ගිනිගන්ඩ ගින්දර පත්තුවෙන්නට දහන පෝෂකයක් දාහ ද්‍රව්වයක් සහ ජරන ෂ්නත්තයක් කියන අංගතුන තියෙන්ඩෝන. මෙන්න මේ අංගතුනේ එකතුවීමෙන් තමයි ගින්දර කියනක අපිට හට ගන්නේ. මේ තුන යම්කිසවෙලාක් නැත්තා අන්නේ එකේතන නැහැ. ඉතිං අපි බල නිරෝධ කිය දහස් තවත් පසටයනකට බලු මේ උදහරමයම නමුත් මේ මොනහරි කරුණු ටික එකතු වෙලා පහලවීමක් ප්‍රාතිබූර්තවීමක් එමනැත්තං උදවීමක් තමයි මේ සමුදය කියන අදාසෙන් අපිට කියන්නේ. ටස්සේ මේ ලක සමද සූත්‍රය නිරෝදය ගැත්ති කියන ඉතිම පටිච්ච සම්පාදය දකිනකට අපි තේෙන ඇති දක්ගනා කරනවා එකත් තමයි හටගන්න පැත්ත අනිතක තමයි නිරදධ වෙන පැත්ත. නිරුදධවමගෙන ම පස්සේ කතා කරන්න අදවසේ. ඊට පස්සේ මේ දම්ම චක්ක කියන එමැැන් දසබල සූත්‍රය ආශරයෙන්ි ගත්තහම අපි තේරුණේ බදුහාමුදුරුව කියලා තිවවා රූපය රූපයාගේ හේතුව සහ රූපයයාගේ නැතිවීම ගැන කියලා. මෙතන රූප කිය අර චිත්‍රපොත් ලදන රූපල්ට නවේ පංචස්කන්දේතියන රූපේදනා සංඥා සංකාකර විඤ්‍යාන කියන, පහේ රූපය කියනකට ඉතින් ඒරූපය කියන මොකදදිගෙන අප ඉතාම දීර්ගලෙස සාකචකර පහොකි දවසල හැබැයි එත නද මේ රූපස සමුදය ගැන සහ රූපේ අත්තං ගමය ගැන කතා කරනකුට. මෙන්නම මෙහ මදහසක්කාවාව ඉති ඉමස්මික් සති ඉදං හෝති. ඉම සුප්පාදායේ ඉදං උපප්ජති. ඉමස්මික් අසති ඉදං න හෝති. මේකම මේ පාලි නිතරම ඉන්ට්‍රියස් කරන්න අපට සෙල්ස් ටඩිය එකක් කරන්න වශ පාලි දනම මේක හරහාම ලබාගන්ඩ. ඉතින් එකට ගොඩක් ගැඹරට පලිවයා කරණයගෙන ගන්නඩන්න හැ. අපට දලවශයෙන් මේ දලාදාස ගඩ පුලන් එත්තෙක්ම පාලි ඩක්ෂණර තියවා දැන් ත්‍රපිට .් Lල්K කියන වෙබ්සයිට්ගේ හැම තැන මේ වචනත් එක්ම ඔටෝ මටිකලි මේේ තේරුමෑනවිිය හදලදින පාලි පත්හ ං්‍රපත්්දක එකට බල්තියන් බලන්නක් පුළුවන්. ඉතිං එතකොට එමස්මින් සති ඉදං හෝති මේය ඇතිකල්හි මේ වේ කියන සංකල්පයහමං කිවක ඉතාම වැදගත් සංකල්පයක් ඒක නිසාතම එකක බෝල්ඩ් කලලා හයි ලයිට් කරලත් තියන්නේ ඉතිං මේ දසබල සූත්‍රෙන් පස්සේ අපිට හම්බුවෙනවා මෙන්න මේ පද දොල්හක් ඒ පද දොලහ මෙන්න මේ වගේ තියන්න මේ ගල් ආච්චකක් කදලතියනවා ඔට පේනවා ඇති මේ ගල් ආච්චක එකක් නිසා එකක් පවතිනවා තව එකක් නිසා ඊළඟක පවතිනවා අපි එක ගලක් හරි අයිංකරොත් මේ සම්පූර්ණ චකම බිදවැටනවා ඉතින් අන්නේ වගේ තම මේ පටිච්ච සමම්පාදය කියන්නේ ඉතින් එතර ද පටිච්ච සමම්පාදය කියන එක පදරං වෙලාතින්න මේ ඉද පපච්චයතාව කියන මුල් ධර්මයවුඩ සිින් ටැක්කඩ. ති මතක දන්නන්නේ අර කලින් එකදී අපි කතා කරමේ රූපයාගේ හේතුව රූපයාගේ නැතිබමවාගේ අදහස් අර කලින් දවසක අපී සැරියුත්මගලන්න දෙනමගේ දෙනම මුලින් මහපු බණපදයක් ගැන කතා කර ඒදම්මා හේතු පබවා තේසං හේතුන් තතාගතු ආහ. ඒගැඩ මේ යම් කිසි ධර්මතාවයක් තියෙනවන ඒ ධර්මතාවේ හට ගැනීමේ හේතුව මේ තතාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට තේ සංචයෝ නිරෝධෝ ඒවන්වාදී මහසමන ඒ හට ගැනිමෝ වගේ නිරෝධය ගැත් කතා කරවා. ඉතින් අන්නන්නේකාහල තම මේ සැරයුත්ම ගලන් කියෙන දෙන්නත් උපතිස්ස කෝලිකන තරුණෝ දෙන්නත් බුද්ධ දර්ශනය හදාරන්ඩ ඉගෙන ගන්න ඒ පැත්තටාවේ. ඉතින් ඒ වගේ දැන් අපි බැලුව අපිටහම්බෙන මේ පටිච්ච සම්පාදී තියන පදොල් හමොක්ද කියලා. ඒක මෙන්න මේ වගේ ඉද ප්‍රත්්‍යතාවකින් බැඳිලතියෙනකොට අපේ පදි ගැන ොලින් පුරදුවම් ප්‍රතිික මොනාදග මි රයිස්කරගම ති මෙන්න ම ටික තමයි පද අවිද්‍යා සංකාර, විඤ්ඥාන, නාමරූප, සලායතන, පස්ස, වේදනා, තන්හා, උපාධාන බව ජාති, ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ව උපායාසා ඒ ඔක්කොම මේක වචනක ගලතිීන් ඇබ එක කඩලා අපිට ගන්න පුළන් සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස කියන වචනික තම මෙතන තිනෙන. ඉතින් මෙන්න මේ ගල්ටි තියෙනවාගේ මේ වචන ටිකත් එකට බැඳිල තියනවා. එකක් අයින්කරපුගමත් ඉතුරු ටික කලප්සලයනවා. ඉතිංහ මේ වචනටිකේ ඇත්තටම අපි දන්න වචන ටිකත් තියෙනවා. අපි පහුගේ දවස්සල යම්කිසි ආකාරයකට තීරුම් ගත්තා, ඒ වචන්න වල අපි දන්න ිකමොනාාද කියලා. මේ සංකාර විඤ්ඥාන නාම රූප ඊට පස්සේ වේදන අ වචනි පංච කන්ද යට දිගෙනගත්ත. ඒවගේම කලින් දවසකම මේ බව කියන්න මොනුවාද ජාති කියන්න මොනවාද සෝක ප රිදේ දක් ද න කියන්න මන ද කියෙනටික අප ප ඉගෙනගත්. අපි නොදන්න ටයකටති න්නේ අවිද්‍යා සලායතන පස හ පානක වචන ේ රයි. ති අපිට ේසිේද එක ඩකෝඩ් රගන්න ති අපේ කරගෙනනම එතනද ම ගත්තොත්. ොකක්ද මේ සංකාර කියන්නේ කියලා අපි මෙම කතාකරපුය. නොමුත්ම පැම් නැවත දලවශයෙන්ම තක්කරගන්න මතක් කරන්න. තත්තකතමයේ අවිද්‍යාපච්චයා සංකාර සංකාර කියන්නේ අවිද්‍යාප්‍රත්්‍යයෙන් ගොඩනගෙන සංකාරමනුවද පුුණ්්‍යාබි සංකාර, පුුණ්‍යාබි සංකාර, ආනෙන් ජාබි සංකාර, කාය සංකාර වචි සංකාර, චිත්ත සංකාර. පුුණ්්‍යාබි සංකාර කියන්නමකක්ද කුසල චේතනා, කාමාවචර, රූපාාවචර දානමේ සීලමේ භාවනාවමේ. ඒ ි අපි කතාරත් කාමාවචර කියන්න ොනමගේ ූමියයන්ද. රපාාවචර පාච ක කිය ූ තුරක් කම්බුණා. ඇතම බූමි කියන්නේ පොලොග කිය දසින් වෙයි අපේ හිත පවතින්න්න පුළුවන් විද ස්ාන ටේ මයින් කිය දසින් තම අපි කතාකරයි. ත ද අපි කතාකර කුසල චේතන මොනද අකුසල ේතන මනද. ෝබේ දේශය මෝහ අක්කු සලයි. අකුසල පැත්තට අපි යවනවා. එතකොට අලෝබ්‍ය අදවේෂය මහ කුසලේ පැත්තට අපි වයවනවා. ඉති එකට මේ පුන්නන්‍ය අබි සංකාරය. ඇැන්න ේද හම්බනොස් අවිද්‍යා පත්යන්නගෙන පුුණ්්‍යාි සංකාරය. එතුකොට ටහරිතම හිතන්පුොල මේ දාන සීලමය භාවන කියවත් අවිද්‍යාව ඩ නපදරංගලාතින්නේ. ඒත් පදංගලා තින්න අවිද්‍යාවට තමයි තවිදිරකවොත් ධානය සීලය භාාවනමයක කියන ටිකත් න්න අවිද්‍යාවත දරං වෙච් පුුණ ්‍යාිංකාර දිර යනහ ැව පුුණ ාි සංකාර. ඒඇතර අපිට හම්බුුණ මේ කාාවචර භූමිය විතරක් තියන අකු සල ජේතනාටික්ත් තිෙනවා ඒට කිව පුුණ් ්‍යාබි සංකාර. ඉට පසේ කාාවරූම ඔබබේ තියෙන අරූපාවචර භූමේ තියෙන ආනනිංජා විි සංකාරකලට යුත් අපට හම්බුණනා ඉතින් යිර මත ඉක්මට මතක් කරන්න කාමාවචර කියන්නේ දිිට සිත සුත්ත මුත වි ජාත. එමනැත්තන් ඇස කණ නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රී හය වැඩ කරන තැන. එතකොට රූපාවචර කියන්නේ මේකින් ඇසන සහ මන කියනට විරක් වැඩ කරන්න තැන. ඊට පස්සේ අපිට හම්බුුණ මන විතරක් වැඩ කරන තැනකුත් මේ ඇතුළි. ඉතිං මන විතරක් වැඩකරන තැන මොනවගේද කියලා යමිසිආකාරයකට උදාහරණයක් විදිරට අපිට ගන්ඩවනුුණොත් අපිට තේරුණ එතැනද දැන් මල්ෝ් මල්ටික දිහා බලන්න. මේ මල්ටික දිහා බලලා අපි ඇස් දෙකවා ගත්තම මේ මල්ටික අපේ හිතර නැගෙනම්. එතකොට මේ මල්ටික අපේ හිතර නැගෙන්නේ අපි දැකපු රූප ඒ මලේ සුවන්ද මලේ ස්පර්ශය පහස, නොයිවගේෙටික කාශරයෙන්. ඉතිං යම්කිසි ආකාර්ගයට අපිට පුළුවන් මේ ස්පර්ශය සුවද ගඳ වගේ ටික අයින් කරලා. රූපේ ස ශබද විරක් කාශරයනුත් මේ මලනවගන්ඩ යම්කිසියාකාරගයට අපිට හිතැටපුනො. හැබයි යාට පුුවන්ද මේ මළගෙනන අදහසක් ඇති කරගඩ ඇස කණ නාසය දිවර්. එත් එක්කම රූප ශබ්ද, ගන්ධ රස ස්පර්ශ කියනටි නැතුව මේ මළගෙන අදහසක් පහල කරගන්න පුළුවන්ද. සමාහලාට තේරෙනු ඇති. ඔය පහට අමතරවා අපිට අදහස් පාහල කරගන්න පුළන් වේදනාව ගැන. අපිතම කො දැන් රිදීම ගැන අදස පාහල කරන්න පුලා. හැබයි රිදීම කායි වෙච්චගමන් යිපරක්කයි කයි කියනෙ කැවිල්ලා. එහනඟ අපිට පනවාගන්න පුළන් දෝම නස්සය සෝමනස්සේ වගේ රිදීමක් ගැන. එකන්නේ හිතර දැනු රිදීමක් ගැන. හැබ මේ හිතර දැනුු රිදීමත් ගොඩක්කඩට පැන නගින්නේ. ඇස කණනාශය දිවශරීරයේ ආශ්‍රිට අත්දකීමක් එක්ක. ඉතින් ඔන්න ඔය ටිකත් නැතුව. නැෙ තක්යමකිසි අදහක් ගඩනගාගන්න පුළුවන් අන්න ඒකම අරූපමේ තත්වය කියලා කියනවා. එතක්ම ඔයා දන්නව දන්න මේ ගොඩක් කටවල්ල තියෙනවා යිුෝලෂන් පොඩ් කියලාති. යිස්ලේෂන් පොඩ් කියන්න මේ සෙන්සරි ෝගන්ස්ලට හම්බෙන ඔක්කොම ස්ටිමියලේෂන්් නැති කරන පොඩ්ඩක්. ඒකේ ඇතුට මිනිහ ගිල්ල හිටියමයට ඇසට කනට නාසයට දිවට ශරිරයට දැන ස්ටිමියලේෂස් ටික නැතියන. හැබැ ඒත්ගේ හිත ඇතුළ තියෙන ඇස තම වැඩරනවා. මුකක්දමන් ඒකින් අදස්කරේ. මේ මල් දිහා බලලා ඇස්ටි එක වගත්තම අපිටආයිපරක් ඒක ඇතුලෙත් මේ රූපටික පේෙන්ඩ ගන්නා. ඉතිං ඒ රූපටික බලනයම්කිසි ඇත්ති නවද අන්න ඒක තමයි චක්කු කියලකිවේ. මේ බලන ඇහැත් චක්කු මයි. එකන මේ හැනෙව මේ අධදකීම විඳන යම්කිසි හැත්තින ඒ හැත් චක්කු අක වහගෙන හ රූප දියා බල ඇහැත් චක්කු ඒ ඔක්කට තමයි චක්කු කියන කිවේ පුුණ්්‍යාිසකර ුණ්‍යාබිසකර ආන්‍ය ජි සකර හොයායගත්. යංකාර වචී සංකාර ිත්ත සංකාර කියන්නවනන්ද කාය සංචේතනාව කාය සංස්කාරෙයට. අයිපාරක් කායස්කාරය කියයන අතපයි හොල්ලනවාගේකට නෙවයි යම්කිසි සංචේතනවත්තියෙනවාවනන්න්න ඒක තමයි කාය සංස්කාරය. ඔයාලට තේරෙනව ඇති මේ මේ කතාව අපිට කරන්න ොඩක් ටෙක් නි කටම් දැන ින්ඩ යම් කිසිාකාරට ොඩක්නෙේ යම් කිසියාකාරකට. ඉතින්ගේ අවශ්‍ය බයාමිනිම එක තමයි මම මේ වෙලාවේ හොල්ල දෙන්න උත්සාහ කරන්න එමනත්ත සපානය කලදේ නත්සාහ කරන්නන්නේ. ඉතිං දැන් මෙතනිහහාට අපි බැලුත් සංකකාරප්‍රතිය උපද විඤඥානයකු මන්ති කියලා මොකද සංකාරවල පසේ විඤ්ඥානකිව අවිද්‍යා ප්‍රත්තයෙන් උපතින සංකාර්ගන මයි කින්ගතා කරේ මේ විදියට සංකාරණ පවතින විඤඥානමන වගේද චක්ක විඥ්‍යාන සත විඥා ගා වි ඥා ජවහා විඤ්ඥාන යටටි අපි දන්නටික්. අපි කලිනුත් අර ධාතු දහටය තුළ කතා කර ඇස නිසා පහල වෙන විඤ්ඥානය කණ නිසා අන්නේ විදියට. එතකොට විං්ඥාන ප්‍රත්තිය උපදන නාමරූප කවරේද. රප කිය දහස මංන්වැලට පැදිලිරළ දුු නාමය කියන්න වේද සංඥා සංකාර ස්කන්ද ස්කන්ද කියන මොකක්ද කියෙන කත්මන් පැදිිර අතීත අනාගත පච්චුපන්න දුරළඟ ඕලාරික සූක්ෂණ ඔන්නොයි වගේ ගොඩක් එකතු හම එකට ස්කන්දයක් කියල කියීම. එත්තකොට එතන උත්තහට පස්සේ නාමරූප පවතින්නේ නාමරූපල රූපමොනාද සතර මහාභූතය සතරම භූතයන් නිසා උපන් රූප. උපාධාරූප සහන උපාධාරූප. පටවි ආපෝ තජෝ වායෝ කියන සත්‍රමහාභූත සහ ඒ නිසා ඒක උඩ උපන් චක්කු සෝත ගාන ස්ත්‍රීන්ද්‍රිය පුරුෂීන්ද්‍රිය කබලින්කාරහර වගේ අන්න ඒ ප්‍රතිග සහ ප්‍රතිගරූප තමයි මෙන්නම රූප කියන එකේ තියෙන්නේ මේක ගැන අපි ගිය සතිහරි සහ ඊට කලින් සතිවල කතා කර. නාමරූප ප්‍රත්තයෙන් උපන් සලායතන කියන මුොකක් අපි දන්නති වචනන්නේ ශඩායතන සලා තන කියරකිනවා චක්කා අතන සෝතතා අතන ගානා අ එතන දැනට දන්නක් හැබයි චක්කා අයතන රූපය ගැනව මෙතැනද කතා කරන චක්කාා යතනය කියන ගැන ඉතින් අ ආයතන විග්‍රහයේදී ආයතනය ගැන කතා කරනකොට අපි කතාර මොකද චක්කා අහිතන සෝතයන කියන්නේ කියලා ඒ ඩෙෆිනිශණ කතමයි මෙතැන රැත්යෙන්නේ ඊට පස්සේ සලාහිතන නිසා උඩා ඇතිවන්න ස්පර්ශයකුමක්ද ස්පර්ශය චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ගන්නඩ සම්පස්සෙන්ද මේ ටිකක් වැදගත්තාදසක් මොකද මේ සම්පස්සේ කියන්නේ අපිතම ද මේ ඇගිල්ල තියෙනවා යම් සි වස්තූකුත් තියෙනවා. මේ වස්තුූ අයි ඇගිල්ලයි තිබනට තාම ඒක කනෙක්ලානේ ඒ පිළිබඳ දැනීමක්නේ න අපි යම්කිසි දිකට මේ වස්තුව ඇගිල්ල් තච් කරහන්න. ස්පර්ෂ කරහම්. අන්න ඒක නෙක් නවා අර පරිප යක් ලෙක්ට්‍රක් කටක නෙක් නවාගේ යමකිසි නක්ෂණ ක් තියෙනවා එතක මේ නෙක්ෂන කට දැන ගන්න. න්න ඒ වගේ අදහසක් පස්සයක කියනෙට ගන්න දැනට ගොඩක්ව දැනට අර්ථකතන තරයි කරන්නේ මේ පස්සේ කියනක ඉතාමත් වැදගත්ත එකක් අප අපි ස්රට ගොඩක් ම් න ොකන්ද පස්සේ කියන්න කියෙනනපු දැනට අ දාසක්ගන්නඩ යමකිසි කාරෙකටම තියෙන දේවල්ටික කනෙක්්වුවීම දාහන පෝෂක ජොනෂනත්තු ඒටික කනෙක්් ෙන්ඩ පේ අන්න වගේ යමකිසියාකාරෙට කනෙක්්වුවීමක් එකතුීමක් තමයි පස්සේ සංස්පර්ශය කියලා කියන්නේ ඊට පස්සේ ස්ර්ෂපත්යෙන් උපවා වේදනමනවාද. චක්කු සම්පස්සයන්නු පන්නු ේදෙන හැනිසා උපන් වේදනා ේදනා කියන්න මොුණද සුක දුක උපේක්ෂා. ේදනා ජති තුුණයි අපිට එඩ පුලන් සුක දුක උපේක්ෂා. ඔන්නෝ එටික තමයි ස්පර්ශය ප්‍රත්තියෙන් උ පන් ේදනා කියලා කියන්නේ. ඊට පස්සේ අපිට හම්බෙනවා වේදනාව ප්‍රත්තියන්න ඇතිවෙන තෘෂ්ණාවමොකන්ද කියලා. තන්හාාව කියනෙ එක ගෙන අආයිපරක් ොඩක් මිනිසු තහාාව ගැන කතා කරවා නමුත් තන්හාාව කියන්නේ මොකද කියෙන ගැන වැඩි අදහසක් නෑ තන්නාව කියනකට දලාර්ථකතනයඇතිෙන නිකං ආසාාව කැමැත්තවගේක් තමයි තණහාාව ගන්නේ. එැනද ෘෂ්නාව කිය ද රූප ෘෂ් බ්ද ෘෂ් ගද ෘෂ්න. ල තේුණ දන්නම මේ ලින් ඒව ඔක්කොමටික ඇස කන නාසය ගැන කතා කරදි තන්හාාව විතරක් රූප ගැන කතා කරනවා. සද්ද ගන්ධ රස එකන අපට අයිතවට න ට ප ාහිර ටි ගෙනනතමේ ෘෂ්නාව වෙේලා තිෙන්නේ. ඔන්න දන්ාව කියම දැනට හාවකේ පිද්ගමකු. තන්හා ප්‍රත්තියෙන් උපදින තවිදිරකතු ත හා ප්‍රත්තියෙන් උපතිදින උපාදානයකුමක්ද. උපදාාන දික්ටි උපාදාන සී ලබ්බත අත්වාද උපාදාාන අලුත් වචන ටික් අපි අදමටික ඩිෆයින් කරඩ න්නේ අපිට පසුවට ඕනවෙන වචනදක් පිතර අප ඩිෆයින් කරගමු දැනට අප කෙමතිල පදාානය දැනට මේ විදිත අරගෙනයමු උපාධානය ප්‍රත්තයෙන් භවය ඇති වෙනවා මේ භවය දී ප්‍රකාරවෙනවා කර්ම භවය සහ උපත්ති බවය කර්ම භවය කියලා කියන්නමකන්ද අන්න ඒකන අපි දන්නවා පුුණ්‍ය බිංකාර පුුණ්‍ය බිසකර නනි ජබිසංකාර මේකට කර්ම භව කියන උපත්ති බව ගැන්මොකද කාම බව රූප බව රූප බව ඒකත් අපි දන්නවා නමුත් මේකින් කියන්නෙමකක්දමකින් අදහස් කරනමකක්ද. බවය කියන එක මොනවගේද කියලා ගත්තොත් මෙන්න මේක ඇවිල්ලා තිබෙටේ සහ ඉන්දදිඇවි ධර්මශාලා වගේ පැතිවල තියෙන පින්තූරයක් මේ වැට කැඩෙ මණ්ඩාලා කියලා මේක තියෙන්නේෙ සංසාර චක්ත්‍රය.ඒ සංසාර චත්‍රයේ එකඒක බවවල ස් හිරවෙලා ඉන්න දිේම මේක පෙන්න්නන්නේ මංග ලෝක තිස්ස එකක් ගැනතා කරත් තිස්සෙක් තලය ගැන ඉතින් ඇත්‍රම මේ තිස්සෙක් තලය කියලා අපි අදහස් කරන්නේ අර භෞතිකව පෞතින ලෝකයකට වඩා අපි හැබ ඒ ඒ ලෝකවල ඉන්න ජීවින්ගේ අයිපරක් මේ ම මේ කියන වචන වැරදි මුොද මේ ඥාන විභාගය කියන එක ගැන කතා කරන්නේ ෞතිකව විංජානයට පරිබාහිර පැවත්මකට වඩා ක්ස්පිරියන්සක ගැන කතාවක් ඉතින් අප ක්ස්පිරන්ස් කරන්න පුළුවන් දැම්බන් ඉන්නන්නේ මේ බව බ ද න ාව රික් වගේ ට ම ත් ද ක් නෙවේ මගේ හිත මේ වෙලාවෙ තියෙන්නේෙ කාම භවයක. මගේ හිත මේ වෙලා තියන්නේ රූප භවයක අරූප භවයක. ඔන්න ෝක තමයි භවය කියලා අපි කතා කරේ. හැබැයි මේ කාම භවය කියන එක ඇයි අපිටාවේ. කියන ප්‍රශ්නය මන හේතුවක්නනි සාධාව කියනෙ අන්න අආල් පරකගෙන වැඩිදුර විතර කගන්ඩන එකක් නෙවේ අර කලින් චාමරහ ප්‍රශ්නයට ිසාායරක සම්බන්ධයි ඇයි මේ කාම භවයාාවේ. ඇයිමට මේ රූප භවයාාවේ. දලා අදහක් දලා ඉදිරිපත් කකිරමත්වයන මෙන්න මේක නිසා තමයි අපි භාවනා කරලා ප්‍රථමධ්‍යානයට පුහම අපිට ප්‍රථමධ්‍යාන රූප භවය හම්්බෙනවා නමුත් ඇයි ඒකාවි කොහම දේක වෙන්න කියන එක ඉතාම දීක කලේ විස්සර කරන්නන්නේ යන්න එක වෙලාවක මේ මුගලන් හාමුදුරුවන්ට මේ ලෝක මුල හොයාගන්ඩනවා ලෝක අගම හො ගන් නවා අගෙන මු හම්දුරුක නොයි ෝකයේ ඔචරහොන්දන්න ය ද හ ලොක හැ ඉතිං මේ ලෝකේ හිහදෙ මේ ටේට යින්් ඇයිහැ කියනෙට ොඩා මෙන්න මෙහම එකක් තියෙනවා කියෙන තැනෙ තාව නත්තල තියෙන එත්තකම අනි පැත්තගත්තත් මොකක් දනි පැත්ත මේ කම්ම බව කියන එක. කම්ම බව කියන අදහස ගත්තොත් කර්මය කියලා කියන්නේ ක්‍රියාව කියන එක. ක්‍රියාව කියලා කියන්නේ අපි මොකක්හරි අතින් පයින් වැඩක් කරනක් ගරනේ මානසි ක්‍රියාව. ඉතින් මේ කර්ම භව කියනක අපි තිරවා පුුණ්‍යබිංකාර පුුණ්‍ය අබිංකාර අනනි ජාිංකාර. දැම් මට මේ වෙලාවේ පුුණන්න්‍ය අබි සංකාරයක් කරන්න පුළුවන්. ංග ම කරි තියෙනවා මට එකක අලෝබේන්තු කාටහරි දෙදන්න හිතන්ඩ පුුවන් එහම හිතුවිල්ලක්ට නැගුණත් අන්නක පුුණ්්‍ය අබිසංකාරයි. එතිම කර්ම බව කියන එකඋඩ යම් කිසි පුද්ගලයක් විසින් කරනවාගේ අදහකුත් ගැබ් වෙලාතිනවා. එකන්න ඒ ෆ්‍රීවිල්ල එක පැත්තට සම්බන්ධයි. ස්ොයන්තීර යිතියක් එමනත්තං වොලිෂනල් දර ඉංග්‍රිසියේද මේක ගොඩක් කලාවට කියන්නේ අර අපේ මගල් ක්‍රියාවක්විදියට. කර්මය කියන මම කරන ක්‍රියාවක් විදියට. කට උපති බවය ඇතරම මට මම කරපු එකක්නෙවෙයි යම්කිසි හේතුට්ටිකක් කකුඩ ම හම්පු වෙච්ච එකක්. අන්න ඒ අර්ථයේ මේ දෙවිදිියකට වැටනවා මතකදන්න කලින්දවස කිට මම වාදයක් ඉදිරිපත් කර මේ ලෝකයේ සොවයන්තරනයිතිය තියන ැන්ද. ඒමනත්තම් මේ ලෝකය දයිවපගතව අපට හම් ච්චකද ්‍රීල්ලක් තිනඇද න ඩි මිනිස්ටික්කද. ඒතින් ඔන්න මේ ට උත්තර යන්සියාකාරකට හම්බඩ කර්ම භවය සහ උපත්ති බවය තුළ. දැ මේ බව කියන එක ඇතුලේ අපිට හම්බෙනවා අපට ලේනක්. ගේ බවක්කම්බෙනවා ලේන් බහම්බේවා මිනිස් බවහම්බෙෙනවා එකට මේ මොනවද බව කියන්නේ ඉතින් එතන අපිකත්වද ලේනෙක්ට හිතන විදිිය කොහොමද. ලේනෙක්ට හිතන ම ලේනක් කියල ේනකගේ හන් පුල වන්න මනිහෙට තෙ ම ිනිහක් කියලා ඇයි මනිහක් හිතෙන්නේ ිනිස්ස නොව වෙනත් සත්තුත් තිඉ නිසා නොත් දැ යාල හැමදෙනටම හිතන යම් කිසි විදිියත් තියෙනවාන්නේ අන්න ඒක තමයි ඔයාලගේ බවය. ත් සහරලාට සම්පූර්ණම වෙන සාකාරකටදනවා දැංගවෝයාලා යන්කිසිදියකට සසාමකාමී විදියට ඉන්න ඇති සහර කෙනෙක් මේ වෙලා තර ගිල් ඇති එක් ඉටනට රොපෙනන නැතන් පොලිලමේ කරදර කරනකට තරගී ති සමහර කෙනෙ ඉතාම ප්‍රතියෙන් ඇති අන්න ඒක තමයි අපිට හම්බවෙච්ච භවය ඉති මේ බවය ඩිෆයින් කරඩ යනකොට අපිට බවය හැමතිසිම ඩිෆයින් කරඩවෙන්න අපිට පේන ඇහෙන ඒ අදකි මාර්ශ ඒත් එක්කම මේ බවය ඩිෆයින් කරන්නකොට ඒ බවය පවත්තින්න මමත් ඒ හැගිලාඉන්නවා එකන් මම මිනිහෙක්වගේෙන මිනිස් භවයක තමයි මම ඉන්න. ඉතින් අයිපරක් ගොඩක් කළවට අපි මේ ඥානවිවාාගේ පැත්තෙන් ගරන තු අර පරිබාහිර දේවල් දිාවෝන පැතැෙන් ගත්තුත් ඔන්ට ොජිකන පැත්තෙන්ගතුත් අපිට ිනිස්සු ගැන ේන්නු ගැන දෙවෝ ගැ කන කතක් වගේත මේක තේරෙන්නේ නොත් ඇතරම අපි බලන්න ඒ පැත්තෙන්නේවෙේ මේ ඇ්රෝච්චක ආධ්‍යත්මිකයි. අධ්‍යාත්මිකි අබ්‍යන්තරෙන් අප ැන ක්ස්පිරිය ගැ බලලා ොකද අප ක්ස්පිර එක තිෙන ටේට ෆ මයින්් එක බවය ඒ බව ප්‍රත්වයෙන් උපදිනා ජාතිකවරේදයත් ජාතිකයන් මොනාද මේ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායි යම් කිසි ආකාරයක පහලවීමක් ඇතිවීමක් තමයි මේ ජාතිය කියන්නේ ඒ ජාතියකන පහලවීමත් එක් මී ලඟට තියන ජරාව මරණය ජරාවක් ඇත මරණයක් ඇත ඉතින් එදා දවස අපි කතා කරා අපිට මේ ගහක සයිකල් එක ගත්තොත් මේ සයිකල් එකේ ගස් තියෙනවා. ගස් ලෑලි වෙනවා ලෑලි මේේසයක්ක්නවා මේක කෙඩි ලග ුඩ ගඩබාට පත්වනවා ඒ පස්කොඩු න්නයි ගහ් පැලවෙනවා. ඉතිං ැම් මෙන්න මේ සයිකල් එක ගත්තොත් මේ සයිකල්ල එකක් කියලා දවශෙන් ඉදිරිපත් කරොත් මේක එක එක කෑලි ටියකට අපි එක එක නම් දෙනවා. ගස් ජාතිය. ලෑලි ජාතියක් අම්ඹ ලෑලි ජාතිය මේස ජාතිය. ඒ මේසත් මේ ලියන මේසනෙවේ කණප්පුුවගේ පොඩි මේස ජාතියක්. ඉස්සරහතියන කොෆි ටේබල් ජාතියක්. ඉ පස ලීකුඩු ජාතියක් මේ හැම එකම ජාතියක් තියෙනවා. මේ ජාතිය කියලා අපිට හැමතිස්සම නම් කරන්න පුුවන් උපැත්මක් පැවතීමක් සහ වැයවීමක් ෂයවීමක් සහ ඒක නොවන බවකට පත් වෙන අන්‍ය ස්වභාවයකට පත්වෙන මරණයක් තියෙන දේකට තමයි අප ජතියක් කියලාග කියන්නේ. ජාතියට උපචයෝ සන්තිති ජරතා කියන ස්වභාාවතුන තියනවා. ඉක්පදීම පැවතිීම ස බද්ධවැටීම කියනක ජාතියක් ඇතු තියෙනවා ඉතින් මෙන්නම ජාත හැම ැ. අපි ගන්නේ ඒකර ආසන්න කිරමීමත් තම යරිටරමන් කිවරම ග්‍රගෝරියන් කැඩ්ක කියලා අපි පනව ගන්න පුලන් අපිට ඕන විදිේකට ජාතියක් තවිදදිකිව දැම්මේ ගස් ජාතියේ අපිට කට පුළන් ගහ පොඩි කාලේ ඒක කුඩා අගස් ජාතියක් එතකොට ගහ ලොක වෙනකොට මෝරොපු ගස් ජාතියක්. මෝරොපපු කෝස්ගස් ලපටි කෝස්ගස්. කඩාම ටිච්ච කෝස්ස්. ඊට පස්සේ ලෑලි ගත්තොත් ඒ ලෑලිවල කපපු ගමන් ලෑලි ්‍රට ර හ ්‍රී කරපු ෑලි ඉට පස පොලිකරපු කොස් ෑල ඔන්නව විදිද ජාති ප වන්නපුළ. ඉතිමේ ජාති අයිපර කපි පණවන විදිියඩ ඒ ඒ පරහසේ රන මක් පක තේරුණන් දන්න ඒන්නේ ඕන මේ එක ක අපිට අරගෙන ඒ කුඩා කඩකඩ ජාතිවට ඩිෆයින් කරන්න පුළ. නමුත්නේ ජාති කියන යිපරක්පිට පැබත් අප විං්‍යාන හ සන්දලලාති ාතික කියනමකද අපිට අන්ගසිද හම්ුවන වන. ඒ හම්බ වනදේට උපත්මක් පැත්ම ජරාජීරවීමක් තියනෙන වනම්. ඒ ඩිෆයින් කරගන්නවාන අන්න ඒ එක තමයි මේ ජාතිය පහලවීම කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට ජාතියෙනක ගොඩක් වෙඩාවට මන්දකර තින සඳහන් කරන්නේ මිනිහෙක්කපදනයක ගැන කියලා එඇතම මිනිහෙක්කිිපදනය හම තන් සතතික්කඋපදින භූතෙක්පදිනය එකට වඩා අපේ ජාන විවාාගේ පැත්තතිෙන් ගත්තොත් අපි වෙනස් සදහසක් කියන්නේ දැන් තේරුණනා දන්න මේ ම කියන එක එකම කතාව අහසට පොළුවවාගේ පැත්තකට නවා. අපි මිනිහෙක්කිපදනයකට ජාතිය කියලා කියන එකයි හිතුවිල්ලක් අපිට පහලවීමට ට රා කියන ජාතිය පහලුණනා කියන එක අතර හසට පොලෝවාගේ වෙන සත්තින. හොඳ එක තේරු ැ න් ව ද ම නට පැදිි කරගම ජාතියත්තක් අපට ලඟ ීනක තමයි රාවවාහ මරණය. පොඩිලළමේ කිඉපදිලලා ගෑනු සෝ සහ පිරිමේල එයා ජරාවට පත් න මරණයට පත් වා. ඒ දන්න යිල්ලක් ති ඔන්නො තමයි සරල ජාරනය න තයි පරක් මනි හක් ජරාමරණය රක් නවේ මේ සට ජරාවක් මරය ඇති න සිතු ඉල්ලගත්තුොත් සිතුවිල්ලට ජාරණයයක් තින දැන්වට තරහගොත් තරහ එනවා ඊට තරහයනවා තහ නක හ ක්ක ක් ර ු ුන්ග ඩගෙන බිගෙන පොිරග නවා එම නත් හමට බැලයන. ඉතින් හැමකටම මෙන්නම රාමරණකන සබභාව තියනවා ඊට පස්සේ. ක පරදව දක් දමනසම වැඩිපුරතා කරන්න අපි කතාකරමේ දුක්ක හිතැන්ඩ පුලුවන් එකඒක විදිී. හිතෑ ඇතුලින් දුක හිතෙන. ඊට පස්සේ අන්ඩන්ඩ දු දුක ගැන කියන එකට පරිදේවය කියලා කියනවා. ඉටපස්සේ අපි කතා කරා දුක කායික වශයනුත් දෝමනස්සේ මානසික වශයනුත් අපි හම්වෙනවා. උපායාසය කියන්නේ මේ දුක නිසා ඉතාම මහන්සසිවෙලා කලන්තෙහ දිල අන්නන්නේ අඩ ඉන්න එකට තමයි මේ සෝක පරිදේව දුක් දෝමනස් උපයාස කියන්නේෙ මේ. දුක කියන එකට තින්ට පුළන් පවතතින්ට පුළන් අවස්ථාසාහ රේජක තයි මේක අපිට කිව්වෙ. ඊට පස්සේ. මෙන්න මේ පිච්ච පටිච්ච සම්පන්න ධර්මතා දොල්ලහ ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. මහිතනි ද මේ හර පදදොල ගෙන යම්කිසි දලාදාසක් ඇති. අපි බලුම් කොහොමද සම්බන්ධන්න කියලා ඉල්ඟට අවිද්‍යා පරත්වයෙන් සංකාර වේ කියන කොන්න ඔයුදි අපට මේ පදොළ ඇතු මුලල්ිම් හබිවා. සංකාර ප්‍රත්තයෙන් විඤ්ඥානව. අවිද්‍යාව ප්‍රත්තයෙන් සංකාරවේ. හරිටර. ලොව ප්‍රත්තයෙන් නප්පුූතින නප්පුව ප්‍රත්තියෙන් විදුරුභානය තියනවා වීදුරුභාජනය ප්‍රත්තයෙන් මලතියනවා වගේකක්. සංකාර ප්‍රත්තියෙන් විඤ්ඥාන වී. විඤ්ඥාන ප්‍රත්තයෙන් නාම සහ රූපවේ. නාම රූපාපි දන්න දෙකක් රූප ගැනත් කතා කර නාම ගැනත් කතා කර නාම රූප ප්‍රත්තයෙන් මොකදදතියන්නේ සලායතන. මේ නාම සහ රූප කියෙන දෙකම ප්‍රත්තයෙන් සලායතන කියනක පවතිනවා සලාෑතන ක නුම් කරද ක්කාාතන සෝතායතන ගනාා තර කියෙනටි. සලායදන ප්‍රත්වයෙන් පස්ස කියන එක තියෙනවා. හැබැමි පස්ස කියලා තියනෙ එකයි වි්ානය කිය තියන එකයි මංයම් කිසිාකාරකට කනෙක් කර මං කියන ඇයි මම් මේදක කනෙක්කර කියලා පස්සේ. පස්ස ප්‍රත්තියෙන් වේදනාව වී. ආයිපාරක් මේක ඇතුළටම වැටුණ. වේදනා ප්‍රත්තියෙන් තන්හාව, තන්හාව ප්‍රත්තියෙන් උපාධනවේ, උපාධාන ප්‍රත්වයෙන් බවවේ හැබ බව මංකනෙක් කර සංකාර කියනකට. බව ප්‍රත්යෙන් ජාති ජරා මරණ සෝක පරිදේව දුක්කදෝමනස් උපායාස සම්බවන්ති ඒව මේව තස්සකේවලස්ස දුක් අන්දලස සමෝදය හෝති න්න විදිරිතමයි හලතීන්නේ. හැබ අයිපාරක් මෙන්න මේකමං අවිද්‍යාවටත් සම්බන්ධ කර. මං කියන ඇයි මේකමං එකනෙකට සම්බන්ධ කර කියලා. මේ පද ටික තුළේ මං මේ සහරේවට කනෙක්ෂස් ිකක් දැන්ම කියලා තියෙනෙට අතව පරිාහිරව ම විස්තරන්න ඇයිමම් මේටි මෙහම කිව් කිය. මේ පදටිකින් විතර කරන්නේ අ පංචස්කන්දය ඇතුළෙ විතර කරා වගේම අපේ පැවැත්ම සම්බන්ධ යම්කිසි පැති කඩවල්ටිකක්. ඒකන අපේ කොන්ශස් එක්ස්පිරියන්ේ පැතිකඩවල්ටිකක් තමයි මේින් විස්තර කරන්නේ. ඉතිං එතකොට මේ පටිච්ච සමපාදය කියන එක ඊළගට මේ මේටික ඔක්කමතියෙන විංගප්‍රරනේ පටිච්ච සමපාද විභංගේ කියනක ඇතුළේ ඉතින් ඒ පටිච්ච සම්පාදය ඉතාම සංකීර්ණ ලෙස විස්තර කල තියෙනවා ඉතින් මං මේ වචනටික විතර පෙන්න්නලා. ගන වැඩ කතාන කර ඉන්න මේක තියෙන ප්‍රධාන වශයෙන් අකුසල නිර්දේශ, කුසල නිර්දේශ, අ්‍යකෘ නිර්දේශය කියන අවිද්‍යාමූලික පටිච්ච සමුපාද ගැන කතා කරලතිනවා. අවිද්‍යමූලික කුසල නිර්දේශය සහ කුසල මූල විපාක නිර්දේශ, කුස ූල වික නිර්දේශ, වච ි ෙන ච්චර උනන්දුවක් නැත් න් කබල වෙන්න පා න මේක තුෂ කියන එක. දැකලතිනවා මේ හැමයිකටම ඒකයි හතරකට බිදෙනවා ඒ හතරකට බදෙනකට මේ නම්ගම් යම්යම් වශයෙන් වෙනස්සෙනවා දැන් අධිමොක්කය පටිගය ඒවගේ වචන මේ ඒකතැන්වල ඒදෙනවා. ඒ වග නික්ර කලබලෙන්න්න පා නමුත් මේක ඉතාම සංකීරණ ලෙස. මේ විස්්තරය කරල තිනවා ඒත් එක්කම මේක ඔක්ම පටන්ගති අද්‍යාමූලිකව. නමුත් අවිද්‍යාමූලික නොවන සංකාරමූලික බවමූික ඒ ආකාර සියලු මාරයුත් මේක විතරදදින. ඉතින් මේක ඉතාමට කම්පිකට විස්තර කිීමක් බට පත් නමේ පටි්ි සමුපද විග්‍රහ ංගප කරණ ඇතු තියෙන. ඒත් එක්කම මේක තියන ප්‍රත්්‍ය කියල එකක්. ප්‍රත්්‍යය කියලා අපි පිසල කතාකරේ යම් කිසි දෙයක් නිසා තව එකක් පවතින ව කියනක. නමුත් අපි ගියොත් පට්ඨානප ප්‍රකණය කියෙනන අබිධර්ම ග්‍රන්තයට, මේ පට්ාන ප්‍රණය ඇතුළ තියෙනවා මේ ප්‍රත්්‍ය වඩ පුළුවන් ජාති විසි හතර. හේතු ප්‍රත්්‍යය ආරම්මණ ප්‍රත්්‍යය අධිපති ප්‍රත්තය ඔන්න ඔයවගේ ඔය වගේ. මේ ප්‍රත්්‍ය කියන දහස ඉතාමත් ගැඹුරට ස්තර කලලා තියෙනවා මේක ඇතුළි. දැන්ක් මේ ප්‍රත්්‍යය ගැන මං කතාකරඩය නැ එකට හේතුව. අපි මේක ගැන කතා කරඩගත් මේ තාම සංකීර්ණ විග්‍රහ බට පත්න අපිට මේ කතා කලි විර කරගන්න බැරි. අපි ප්‍රධානරමුණ අපිට අමත වෙලායවා. ඒ ගැන කතා කරන්නගුත් ඉතිං මං කියන්න මේ ප්‍රත්්‍ය ගැන කතා කරන්නකොට. මේ හරිට මේ වගේ දැන් ඉස්සර මටහිට මාමලගේ බමාමල පස්ථනක් විතිරන්නවා. එක මාම කෙනෙක්කින්වා. ි හ ෝ් මක් න කොට යනල ම හනින් පහකරපු ටේෂන් නවාද කියලා. එයා මිනි දොද පාර්මන්තු වැඩකර ඉතින් ය ලංකාවේ පිට බූගෝලයගෙන හොද දන්න.ඉතින් එයා කියනවා කොළමින් පස්ස මරධාන රබකණ මරධාන අේපුුස මීරිගම ඔයවගේ නම්ටික යට පිදිවට කියන් පුල නවට යනක. ඉතිං අප නුත් හන නම්ටික මොනවාද කිය. ඉති ඔය ෝච් ය ැි හ ැ ුව. ඒම කිටිය ඒමම ඔටෝමෝබයිල් මිකනකල් පැත්තර බයි ඉති ඒම කෝච් ගැ දන්න. අප හදිසේ ෝ්ි ගේයාකිවන ෝච්ි හොන් වැඩ කරන එක ල් ෙන් ි එක ින්න ෙටෙික් ෝට ග ඔක්ොම ස්ත කරන. ඉතින් ඔන්න ඔයවගේ පි ෝච් ගැන කොච්චර දැගෙන ටියත් මටතරුණා ම මුලින්ම ලංකාවීදලා ග ජර්මණියයට. ජර්මණනයට ගට පස්සේ අර ලංකාව ගොඩේ ළම ජර්මණියයට ගියට පස්සේ ඒරට කෝච්චි වැඩරන විදිේ හරිම සංකීරන්නයි. ටන කිෝමිට අටසියක් විතරෙහ පැතියෙන නගරකට ඉති එතිට ට්‍රේන් නෙක්ෂස් කීපයක් ගණඩුනා ඉතිං අන අවදාවත් ඉෙට්‍රික් ්‍රේන්හ එක න්ට සි කි දේ පහ තුන්සියක වග ේනයහ හිල්ල එතතිනින් වහක මාරුවෙලා සිටිය ඇතුලේ ල්RT ට ක ප ච්ි කර හම න මටික මැචික්කක්. ඉති මටතේරුණ දැන්මට න්න කලින් අප යා මාම ෝ් ේෂ්ටි කිය ුනමන්න මේ වගේ තැන්ිකක් ො හම්බෙනවා කියලා. ම මට ව ෝ් ඩ කරන ැන ම අපි හිටම ොයිදමගගේ අපි දැනගත්තේ කිය නොත් ඇත්තටම අප ඒ වගේ නොදන්න ැකට ගල බැස්ට වස්සේ ඒ වැඩ කරන්න විද දැක අප හල හි ැ ල ැසට ප ස වන ො හ ටම ොද හ හරු. ර වද ෝන ද න ලත් මට ෆෝන් ක් ගේ ඩ රන්න හො ේර. නඒ වෙලාවට අපි තේනවා අපි ෝච්ි පර ගන ගනත් ේ ටේෂන් ගැ තිය ැනුම. එකක කෝ්ි ඩ කරන්න කොහොමද ඒක වැඩ කරණ දියගෙන අපි දැ දැනුම කිසිම දෙයක් අපිට ඒවෙලාට වැදගත්තෙන්නේ අපිට වැදගත්ය නම් වැදගත්තයෙන්නේ. ඒවෙලාට කොහොමද අමාරුවෙන් හරි ෝ්චයටට කර න්න පුලුවන් කොහොමද කියන එක විතරයි අපිට වැදගත්යෙන්නේ. ඉතින් ඔන්න ඔය දියට මේ ප්‍රත්‍ය ගොඩක් ගැන අපි කතා කරට මේ ක අතරරිට ෝච හදලතින කොහමද මේ වැඩ කරන්න කොහොමද කියනවාගේ අපි ඉග ගන්න ඉගගෙනීමක් විතරයි. එතකොට එතකොට අපි මේ කෝච්චි පාරය හම්බෙන් ඊළඟ ස්ටේෂන් ගැනතා කරන්නේ දැන් අපි මේක ඉගෙන ගත්ත මේකින් පස අපි සෝන්න්නවා සෝන් වලින්පස සකදාගාමී අනාගමී අරිහත්තර අන්න ඒක මාර්ගේ මොනාව දහම්ුවෙන් අන්න එක ගැන ගෙනගන්නවාගේ ගෙන ගෙනනීමක් විතරයි. ඇත්තටම අපි අපහු තත්වයකට පත්වුණම අපිට ඉතුරු වෙන්නේ අරි බඩමින්ටන් ගහනකට ැනිස් හනකොට හම්ඳවාන්නේ ඒක ගහන්න කොහොමද කියලා දැනුක් මසල් මෙමර එකක් අන්න ඒවගේ කුසලතාවයක් විතරයි. අපිට ඇත්තට විතුරු න්නේ මේ දේවල් ගන ඥ්‍යායාත්මක දැනුමක් ලබා ගැනීම අපට වැදත්තයම් කිසිකරගට නමුත් ඒක ඉතාම වැදගත්ත කෙනවේ ො මගරකිව ගේ අ මකෙ කෝච් ේ ගැ ගෙන්වා නි මට ෝචේ වැ කරන්න කහොද කෙලගෙනවා මු ඇත්ත ොද රටග ගල් ජර්මණිය හ ෝචය හොදෙ ැලවා ඒදක නෙව මට උපකාරවුණ මට ස්ේ ැන න නිත්න කෝච් වැ කරන්න කහොදගේ මනාව ෙත්ත ම තරුණේ කෝහරිර ජර්මණයෙන් ඉතාමත් වෙලාවට වැඩරන නටක්. එක ෝච්චයක් ගැනකොට. ල්ළඟ පරද මිත්තු තු ලා චේ පටත් වනවා දඩ බඩගාලගිල්ල පැනලගිහිල් අරෝචට පැගන්නිකහොම හරි පැත්ත ගන්න හොද න තර ල දගත් ඉතින් අන්නේ වගේ තව දහසත්තින ගොඩක් කලට යර්ම ිය මද ල ජර්මන් ටයිල් පපරෙන්ටි ිප් කියලදන. එකෙ දැන් ඔයාලා හැමතිස්සම ස්කෝලකට කැන්පසේකට ගහහාම පපරෙන්ට ිප් එකක යමරනවා ්‍රේනනිං ප රිදකට න්ඩස් ්‍රල් ්‍රේනින් පීරද දෙකට එම දක ොද බ ්‍රේනින් කියදක් කියීම. ජර්මණී ීන සිිස්ටම එකක් ලමේක්ව අරගෙන ඒනමට යම කුගන්නන්ට කලින් එයා මුලින් වැඩට දහනවා. අපි තුමකු ඒලාමයා සිලෙක්කරගන්නමට වඩු වැඩි කර ග්ඩුවන් කියලා. මුලින් මෙ වඩුමහත්තේ ගා වැඩ දානවා. වැඩට දාලා මමාසාහහිකට පස්සේ කැම්පස්ස එකට ගෙනල් පොිටෙක්නික එකට ගැල්ල ඒක ගන්න වා මතන් මේ තයි වඩමට ඔය තාක්ෂකවිද ග ගඩපුලුවන් කියලා මහිතන් ඒ තාම සාධාරණ ඉගැනුවීමක් මොකදි ප්‍රක්ටි කල වෙනද මුලින් දකිනවා. දැකල් අයිරවෙලා ඒකට තියන න්‍යායාත්මක පැහැදිලිකිරීම ඇති කරගන්න. ඉතින්හර පටිච්ච සමුපාදය ප්‍රත්්‍යය ගැන මේ පදදලහ ගැන සමහර කට්ටිය සමහර බෞද්ධය හොගක් දන්න. නමුත් ප්‍රක්ටිකල් එකගෙන මුකද දන්න දු ොද කියන්නේ කිය හ දුක කියන්න පචක්කන්ද දුකයි කියලා කියන ම ක කිය ද ග දසන්න පචන පදිකක් විතර ොල දන තින් මන හමති සමදග වචන පද කර මහලක ැන්නවේ. ඒ දහහාබදුර කෙනෙක්වය නලුවට්න්දලේ නළුවට තොයිි කියන්න පුළන් නොත් වඩ වැදගත්ද මේක ප්‍රායෝගික අදස තේරුම් ගන්න එක තමයි ඉතාමඩ වැදගත්ද. ඉතින් ඒ නිසා අපිත්තර ජර්මන් ටයිල් ලපටශ්ක්ගේ කරමු. අපි යම්කිසියාකාරයට මේටික දලවශයෙන් විශ්චර කරලා අපි යමු මේක ඇත්ත පායෝගික පැතිකඩට එකන භාවනාව තුලින් මේක හොයාගන්න පුළුවන් ක්‍රමේ සතිය භාවන තුලින් මේ හො ගන්න විද හොයාගැෙන ඊට පස්සේ ආයි පරකෝන්නගවෙලම පොත පෙරල බලු. ඒ මේ එක නි ගොක් කලල ෙන් ු කමරි මටමතකයි තවත්යවගේ සි දීමක් එදස් නමසි න ග න් ම ග ේ‍ර ලන්කායක ල ග ක ට ඇති බු ෑ ඉතිගේ ෙක් ලකය ගන්න ම ග ගන්වා. න ේ ගන් ෙක් ල කම්පටස් ගොක් බු ඒ ොත ගන්නුවේ. ඉති හිතන් හ අපි සිමදයක් ප්‍රායෝගිව. න ැව පොතෙ රක් ගනගත් ේ පලිේන්නක සාර්තක වන්න මට ගොඩක් හ ට ටේ පලම ියට බැච්චිකටිය ටක කා ක ප ියුට එකක් හෙම බුණන එකම ල ම්ප ට ැ තිබල ද. ඉතින් වැඩිහරගේ අරු හර ක. ඉතින් එහමත් අපි කපියු නීර ගන්න පුළුව. නමුත් බුද්ධාගමන කරන්ට න්ඩප මේ ආර්පරේෂණය යගක විදතම පි ඩ නැතුව පොත්තුලින් විස්සටික කටපාඩන්කර ගැනීම නිෙවෙේ අපි මෙතැදි කරන්න හදන්නේ. නමුත් මෙන්න මෙම එකක්ෙන අපිට කතා කරන්න පුළන් අරමං කලිින් කියපු පදදොලහ යම්කිසියාආකාරකට මේේදර ගඩ පුලම් විත පැති කඩවල්ටික පින්න ලා එකත් තමයි මෙන්න මේ පටිච්ච සමුපාදය තියන බගන්් එක බැග් ොප් එක. මේක කාමය එහමනත්ං ලෝබය කියන තැන තියෙනව මේ ඔක්කොමටික මේ කහපට ලෝබය කිය බැග්්‍රොප් එක තමයි තියන්නේ. පස්ස නන්ගේ එක දේශේක බැග ොප්කි තියන පුලන් එකනමකද මේ අවිද්‍යාවය මූලය දවේශයක් මේ වෙලාවේ. කලින් වෙලාව අවිද්‍යාවය මූලය ලෝබයක්. ඊට පස්සේ ලෝබ දේශ මහ කෙලත්තක තිරනන්නේ මහ කිය බැග ්‍රොප්ික පටගන්න පුළාන්. මහ මූලික අවිද්‍යාවක් නිසා මේ මෝහ මූලික පටි් සවම්පාදයක් තියනවා. පටිනවම්පාදයකයන්මොගද අපේ එක්ස්පිරියන්සක විස්තර කරගන්න ගත්ත කෑලි කීපය. මේ පංචස්කන්දේවගේම ත් ඒටඩ සංකීර්ණ දිරිපත් කරීමත්මයි ේතියෙන්නේ. ඉතිං මේ ඉතතා ගැමර ීමමකන ප්‍රති්‍ය ගැන ගොඩක් තියෙනවා ඉතින් සහර කෙනෙක්ට කියට ල මේක ඉතාහමත් ගැඹුරු හිත පිළිමඳ විග්‍රහකිරීමක් කියලා. එක ඉතාමත් ගැමරුම එක නැවේ මංගහිතන මොකද සහලාට උපනනිශදර්ශනය පතංචලී වගේ සූත්‍රගත්තාම ඒටඩ ගැමර ත කිර හු අතරම ගැඹුරු කියර කිය එක කකපලිකට ඩ එක. ඉතිංග ඒක කම්පලිකට වැඩිය. එ අපිට වාසි හම්වෙන්න අරමංකිවුවන අර ධදාරමංගේ සීක කෙනෙක්ටකකිවේ නුවරේ කද දෙම් පල්ලහට වාහන පරලනොට මේ පිස පාද තක්කනවන අන්නකින් ප්‍රයෝජණයක් ගඩ පුළල එහම ැතු වනක්න අපිට වෙලාවට යොදාගඩ පුලන් අන්නඒකට ං කියයන්නේ කුසලේ කිය මේ කුසේ කියන තම අපි හොයාගඩටුව. ො ඒති මේ තියන්ටපුලන් බැග් ොප්ක මේී වෙනස්සවා බන්දන් පෙන්න්න. අපි අ කලින් කතා කර දසබල සූත්‍රයගනක. රූපය රූපයාගේ ඉපැත්ම සහ රූපයාගේ නැතිවීම. ඒකිදවේ වැදගත් අදහසක් ඊරඟට ඉදිරිපත් කර ඉති ඉද ස්මින් සති ඉඳං හෝති හැබයි ඉ ඉමං අසති ඉඳන් නහෝති. එකන අවිද්‍යාව ඇතිකල්ට සංකාර වෙනවා අවිද්‍යාව නැති කල්ලි සංකාරවවෙෙන් නැහැ. අවිද්‍යාව නිරෝධවීමෙන් සංර නිරෝධ වෙනවා. හැමතිසිමටි්ි ස පාද දෙ පැත්ක් අපිට පෙන්වා එකක් තයි මේ ඇතිවෙන පැත්ත සමුදේවෙන පැත්ත අනිත් එක තමයි නිරෝධ වෙන පැත්ත. ඉති නිරෝධය කියල කියන්න මුකක්ද මේත් තිත් තෝරගඩන අදහසක් දාහෙ ද්‍රව්වය ජලන ෂ්නත්වය සහ දහන පෝෂකය කියන තුන තියෙනවා. දැන් ඔන්න ඔය තුන තියෙනකොට මේක සමුදේවෙනවා. ඒ තු එක තුුණො තින්නන් සංගති පස්සෝ. ඒ තුන එකට කනෙක්්ටුනොත් ඔන්න මේ ගින්දර පටන්ගන්නවා. ැ ගින්නේ රෝධය කියන්නේෙමමුකක්ද. ෆයක්ටිංක් විශෂයෙන් කරන්න පැවතිලා තියෙන ගින්නක් ඔය එකක් අයික හම එක නැති කරන එක. ඒ දමයි Firefoxක්ටංක් විෂයකෙන් කරන්නේ ගි නිවනූප කරනින්. නමුත් මේ නිරෝධය කියන අදහස ඊටල ටිකක් වෙනස් අදහසක් නිරෝධය කියන්නේ මෙෙම තියන එකක් නිවන නෙවෙයි ඒක මුල්ලයි දම්ම ඒ හට නොගැනීම. ඒ එන්නමොකක්ද. ගින්නක් නැහැ කියනකින් අදහස් කරන්නේ මේතුනෙෙන් හේතුන එකට කනෙක්ටලා නැහැ කියන එක. එක මොකර තිබුණ ගින්නක් නිියුණන කියනක ද මෙතන ගින්නක් නැහැ මෙතන ගින්න නිරෝධයි. ගින්න නිරෝධයි කියන්නේ ගින්නක් තිබිලාක නිවිලගිය අනෙවේ ගින්න පටන් ගන්නා වශ්‍ය හේතුව එතන නැහැ. අවිද්‍යාාව නැත්තිනිසා සංකාර නිරෝධ. අන්න ඒ අර්තේන්තමයි නිරෝධය කියන එක අපිට හම්බෙන්නේ. එහෙම නැතුව තියෙන එක සයවීම සයවීම කියන වචනය අපිට කියලා තියෙනවා. ඒ පටන්ගත්ත ගින්න ඇැති ලාඒ වෙන එකක්. ඒ ගින්න පටන් ගත්තෙමනෑ. ගින්න නිරෝධයි. මේ අව්‍යසාධකටික නැති නිසා එහෙමක පටගත්ති නැහැ කියන අතින් තවයි. මේ නිරෝධ කියනෙ ගොන්නාට ළඟ හමඒ අපිට තේරුම් ගන්නඕනේ වචලයක්. අප ඒක දලවශයෙන් තේරුම් ම. ඉතින් මේ නිරෝධය කියන එක ගත්තොත්. පටිච්ච සම්පාදය අවිද්‍යාවෙන් තොර පටික්්ච සපාද න අව්‍යකෘත පටි්ච සපද විද අපි හම්බෙන. අපි මේ දන්න ටික තමයි තින සංකාර විඤ්ඥාට වේදනා ස්ඥා සලා එතනකිනවට චට්ටා තන කියන වචන ඇත්තිනවා පස්ස බවජාති ජරාමරණ. එතකොට මේ ජරාමරණ කියලා කියන්නේ මොකක් හරි හිතුවිල්ලක දියවෙලා යෑම. ශයවෙලා යෑම හෙමලැත්තත් නැති වෙලා ෑම ඉතින් ඔන්න එක මේ පටිච්ච සවපාදේ අපිට හම්බෙන ෝමැට් එකක්. එඒ බදන් මේ එකක ොඩල්ස් පටි් සහන්පාද ඇතිවලා ය විී විස්්රන්න මොද මේ පටිච සම්පාදය ඇතටම අිධර්මපිටකය ම දකින විදිට මම හිතන විදිහයට අවිිධර්ම පිටකය කියන්නේ සූත්‍රපිටේ ම ත්තම් බුදුහාමුදුරුන්ගේ දේශනනාදදිහා බලලා කවරුහරි හප ෝට් නෝට්ටක් විදිරදම මටනම් පේන්නේ. ෝට් නෝට්ක මේ බුදුහාහමදුරුව ඒක සන්ධර්භවල එකක කන්ටෙස්ටල ඒ මනිසුන්ට මේ ධර්මතාවයගන කරපු විස්තර දනවා. හැයි විස්තර කරනකොට මේ පද දොලහම එක හැමතයම විස්ත කරල නැහැ. ඒකතැන්වලද ඒක පදටිකක්රන තම විස්තර කල දන්නේ. ඉතින්ඒ විස්තර කරපු ආකාරටික මන් පෙන්න්නන්නම් මොද අපි මේ සාකච්ඡාව කරන්නේ යම්ගසි ආකාරයකට අනන්දහාමදරුවෝන්කින් පරිබාහිරව ත්‍රිපිටකය හරි මොක්කරිය අදාලා මූලාශ්‍ර තමන් සෙල් ඩියක කරන්න හොමද කියනක් ඉගෙනගන්න. ගේ උඩත් දිපෙන්ඩි නැති තිං අල දසක්කාහල තිනවදන්න අත්තදීපා විහරත නා අන්ජ සරණ කියලා. ඒක ඇන්නේ තමන්ටම තමන් පහනක්වෙඩ. එතකොට කාගෙන්වත් සරණ පතන් ඔන්නහ වැඳවෙටෙන්ට ඔන්න එකටවත් තමල්ම තමන්ට පහනක්වෙඩ අත්තදීපා විහරත නා අන්ජ සරණ ඉති එතකොට එහෙනම් මේ තමන්ටම තමන් පිහිටක් වඩ පිටි්ි සවම්පාද ඒක විදියට එදිලාතියෙන ආකාරේ සූත්‍ර පිටක දල තින විදී ලම අපි හම්බෙනවා ගොඩක් කලව හම්බෙනවා මේ පංචස්කන්දය විතරක් පටික්ෂ සම්පාදය දියට විස්තර කරනවා. එකන්නේ මේ නාම රූප් සහ විඤ්ඥාන. වේදන සංඥා සංකාරක ටිකට නාමකිව රූප කිය ිකක්තිවුණ විංජානස්කන්දය. මෙන්න මේ පහ අපි හම්බඩෙන මේ පටික්ි සවම්පාදය ඇතුළ. ඇතරම මේ පටිච්ච සම්පාද ධර්මතා දොල්හැ හෝ එක තමයි. ේ එක තමයිම පචස්කන්දක අදහස නමුත් ලෝක සදේ ූත්‍රයගත්ත් ලෝක සමුදස ූත්‍ර තියනමොකද චක්කුංච පලිච්ච රූපය ප දත චක්ක ාන තින්නන් සංගති පස්සු අන්නහෙම කියලති ෙනවා. එත්තු කොට මෙන්න මේ විදියට විතර කරන එකත් අපිට නිතර හම්බිෙනවා. චක් ර චක්ු කැනෙ සලා ඇතන වලතින ක් රූපය තියන රූප රූප සහ විඤ්ඥානය චක්කු විඤඥානය මෙන්න මතුන කනෙක්වීම නිසා පස්සයවීම නිසා ක්කංචපටච්ච රපේ උපංචති චක්ුුවයිින්ඥානන් තිින්ඩන් සංගති පස්සෝ මේ තුනේ එකතුීම නිසා වේදනාව පහළමෙනවා. ඒ ප්‍රත්තිෙන් වේදනා ප්‍රත්්‍යයෙන් තන්නහාාව උපාධානය භවය ජාතිය ජරාමරණ සෝක පරිදිව දුක්ක දෝමන සූපායාස ඒව මේව තස්සකේ ලස්ස දුක්කක් කන්දස සමුදය होती ඒ වචනටිකතමට ගොඩක් කලාට හමන්න. ඉදිම පටි්ි සවපාදය මෙන්නම අවිද්‍යාව සංකාරය ඒවැටික ගැෙන කියනෑ. මෙන්න කාර ඉදිරපත් නිදපත්රමට නිර හබන උදාහරයක් දිරම ලෝක සමදේ සුත්‍ර. ඉතින් යි පරත්දන් ්‍රිටක කියල බලන්ඩවනනොත් මේ ඇතුලේ පටිච් සම්පාදයම තමයි යෙන්නේ. හැබයි එක අවිද්‍යාව තන්හාම වගේ වචන නැහැ. ඒවෙනුවට අ්‍ය තහාම අ්‍ය සංජාම සංකාරවගේ වචන නැහැ මෙන්න මේ චනටකෙන් විතරක් ඒ පටිච්ච සවපාදම විග්‍රහගරලතිීම. පහව අපිට හම්බේවා ජාති ජරාමරණ සෝක රිදේම දුක්ක දෝමනලසගෙන විතරක් කියල පටි සවම්පාදයගන ගරිතයි. උදාහරයක් විදිට පම්බත පබ්ත උපාව කරෙනින් සත්‍රැ කියන ඇතරම මේ සත්‍රය කියන්නේ කොසල් රජරුවන්ට ඉතිං කොසල් රජරුවෝ කොයි වගේදෙකි වුවොත්, කොසල් රජුරෝ බුදු හාමුදුරුවොත් එක් කරපු ගොඩක් සාකචාතියවා, කොසල් රජරුවන්ට ඉන්නවා බිරිඳක් ොසල මල්ලික් කියලා. ඇත්තරම මේ බුදුහාමදුරෝන්ග ඇතුු හාමුදුරුවෝ ආශ්‍රය කළ බනාහන්ඩඇන්න්න මේ නෝනා. මිසිස්කෝසලා තමයි බණහන්යන්නේ කොසල් රජ්රෝ ඉතින්ඒ නොනත් පස්සෙන් නෝනත් එක් ගිහිලා බණටික් හන කතාාවාහ කර යන ඉතින් ඒවිට පන්සල ඉන්නකට ට ගඩක් කලා හම්බ නොලතම නහන්ඩන්නේ මහත්තඇ තින්ගේ නොව එකගෙන ඩො නිසා ඇවිල්ල පොඩක් කතාා කර ලෑනවා. හැබැම කෝසල මල්ලිකාව සෝවන්නන්නේෙත් නැහැ. එකන්නේ ධර්ම තේරම් ගන්න මුලින් පස්ස තම ධර්ම තරු ගන්නන්නේ මලාට පස්සේ කර ම අතහ තින්නේ. ො කොල් රජ්රු යමන්ගේ සයාකාරක්ට ධර්ම තේරුන්ගන්නවා ඇති ම මේ අයිපාරක් ඉදිපත් කරන්න දැ මේ සාකච්චාවටත් සම්බන්ධච් සහරකටින ඇති පි ගඩක් කලාට ආගම පාච්ි කරන තෙපිියටක් න ඩක්විියට.ඒ තා හොයි නොත් ංන්ගර කලිනුත් කතාර ෙරපියෝටික් පා්ටක මේ දර්ශනක සහ ඉතන එහටයන පැත්ට ඒ ගොඩක්ම වලංගුවයි නනහ තැින් හට අපි වෙන දෙයක්කඩට තමයි දර්ශනය හදාරන්න එමනත මේ බුද්ධ ධර්මය හදාරන්නේ එකොට සමහලට අප ස්්‍රෙස්ට්‍රෙස් පොන්ස එකක් විදියටටත් ආගම වැලඳ ගන්න.ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් එහම වැල්දගන්න එකෙනෙක් මේ පටි සම්පාදය වගේවා අරගෙන ඔලුවන විකාර කරගන්ට පත්තවත් හැබැයිතින් මේ කෝසල මල්ලිකාවට සහොසල් රජුවට ොකන්දකයෙන් මේ පබ්බ සූත්‍රයේ පම්බතුපමන්සා සූත්‍රේ. ජරාව සහ මරණය අප එක කියන කතාකරගට ජරාව මරණය, ඔයයක් ක්ශිත්‍රයද බ්‍රාහ්මණයද වශ්‍යයද මෙතින්නේ ඒ1න් ඒවන් ජා්ච මරන් මච්චූච. අදිිවත්තින්ද පානිිනේ. කත්තියේ බ්‍රක්්මණි ක්ෂත්‍රයෙක්ද බ්‍රහ්මණයේදද වශයෙක්ද සුද්‍රේද්ද චන්්ඩාලයෙක්ද ඒ කියන කිසිම දෙයක්කුඩ ඔය ඕක වැඩක්වන්න නැහැ මැරන්ඩ හම්බුුණ හම හැමෝට මය කිසිමඩ පාඩුවක්නතුව මැරන්ඩ සිින්දවනවා. ඒ කියන මොකද ඔවැලට මතකදන්නේ අර ස්ටී ොබස් කියපු කතාව මම ධනයහෙව්වා මම ලෝකේ හොන්දම කම්පනික නිර්මාණය කර නමු තන්තිමට මට කිසිමයක් ඉතරු ැහැ ඉතිං ඇෙක් සන්ඩ දි ග්‍රේට් ඔය කතාාවම කියන ම ලෝකයේ යහා කොනි දල මෙහ කොලිට විජයක්ග්‍රහණයර අන්තිමට මැරන් සිද්වෙලා දැම්මට උපරිම රජකය වද්‍යවරුත් න මන් හො ි දල් ටිත් න මතු නික් ිත් ම ැ ැන් සිදේ ඉතින් තරට මෙන්න මේ අර්තයනුත් පටි්චි සම්පදය ගොඩත් ඇැන්ල විතරලති ජාරණ ෝකරිදේව දුක් දෝමනස කියන අර්ථයනුත්. ඉතිං ඒමන් කියව්පක ගැත් හිතල බලන්න ොිසිෂන් එක ප ීගෙනගත් ේවල් ඇත්තරම වැක්වෙන නැහැ අපට මැරෙන්ඩු හම අඩුාඩක් නැව අපට මැරෙන්ඩ් සිින්දෙනවා. එතනින් පස්සේ තවදහසත් වන තස්මාහි පණ්ඩිත පෝසෝ බුද්දේච දම්මේච සංගංචය තීරෝ සන්දං. එතනදි මට ඉදිරිපත් කරන්න ඕන අදහස මේ පඩිත වීරවන්ත පණිත නුවනැති මිනිස්සු ුද්ධදම්ම සංග කියනකට ශ්‍රද්ධහාවක් ඇතිකරගන්නවා. එත්තකොට අන්න ඒ වචන්න තුන බං ඉදිරි පත් කරලා අපි පසුවට විංග්‍රහ කරග්ඩඕන දෙකක් මොකන්ද බුද්ධ දම්ම සංග කියන්නේ. දැ ඒ මෙතන අලුතැන් කාමරැක් හැදවා ඒ කාමරේ ත්‍රිපිටක පොත්තිිකතියවා බුදු පිම කුත්තියනවා හාමුරෘට්ික තන ඉඳගෙනන්න. එතකට කාහාමුරෝ කෙනෙක් මේතිනි බුද්ධ දමම් සංග කියලා ුදු හාමුදුරුව ඉහා පි ධර්ම කිය ධර්ම ත්‍රිට පොත්තිිකතියවා සංගයක් කියන්න පිකත්වොත් අසුන්ගෙන ඉන්නවා. ඉතිං අන්න ඒකද බුද්ධ දම්ම සංග කියන්නේ කියෙ එක අප තෝරගණඩෝනු විග්‍රහ කර ග්ඩඕෝනේ පිමේ පොත්තිිකයි හාමුුරටිකයි බුද් දම්ම සංග කියන්නේ හමනත්තම් වනේ කන්ද. එත්තක මේක තවචනඇතිබමන සදධා කියල. සදධාව කියල කියන්නේ අපි හැමදාම වෙල මල් පහ කපුරුතියල වදිනයකද සද්ධාව කියන්නේ කියනක්ත් අපි විග්‍රහකර ගණ්ඩෝනේ ගොඩ දෙනෙක් බුද්ධ දම්ම සංගසාහ සදධ විදි අර්ගෙනතියන්නේ ටික නමුත්ි හොයාගම ඉදිරියට මොකන්දෙන් අරියටම විස්සර කරන්න කියලා. අපිට හම් වෙනවා මෙන්න මෙහෙමෙක් තන්හාාව උපාධානය සහ අවිද්‍යාව මූලික කරගත්ත විග්‍රහකිරින්. පංචස්කන්දය සහ තන්හා උපාදාන අවිද්‍යාව ක කියන මූලිකරත් විග්‍රහකිරම, අපි නිර රතු රුවම හම්බෙනවා කොහොම දටි හම් වන්නේෙන අපිගත්තු උන්්ඩිත ත්‍රය. උන්්ඩිත කියන්නේ මොකක්ම එල්ලිලාතියන්න මොකේද කියක. ලෝකය කුමක් කුමකින්ද එල්ලිලා යෙන්නේ. කෙනෙස්සු උඩ්ඩිතෝ ලෝක කෙනෙස්සු පරිවාර්තු කුමක් පරිව කුමක්ක වටයඉන්නේ දැමේ මගේ වටේ තියන්නේෙ මල් ගස්ටිකයි පෝච්‍රියයකොයි බිත්ියයි තම මගේ වටේ තියන්නේ. එතකොට එල්ල ලායින්නේ මොකේද ොකක්කුඩද පිහිට ලතියෙන්නේ කුමක්කොඩද පතිත වෙලා තියන්නේ. කොමකින් වැසුනේද කුමක්කොඩ පිහිටියේද. එතකොට කියනවා. තන්හාය උඩ්ඩිතෝ ලෝකු. ලෝකය කියන්නේ මොකක්ද. ලෝකය කියන්නේ මේ ජියෝස්පියය එක බෝස්පියයක එහෙම එකක් ගැනනි වෙයි ලෝකය කියන්නේ තමන්ගේ අන්ද කියන්න. තමන්ගේොංශස්ක්ස්පිරියන්ස එකට තමයි ඔන්න ෝක කියලාකිවේ. ඒ ලෝකයේ මොකින්ද සම්බන්ධ වෙන්නේ ඇස කණ නාසය දිව ශරීය කියන කොංචස්ක්ස්පීරියන්සස්ටිින් තමයි මේ ලෝකේ හටගන්න. අන්න ඒ ලෝකයේ කුමක් කුඩෙද පවතින්නේ කුමින්ද එල්ලිලා තියෙන්නේ තන්හාාව උඩඩ එල්ලිලා තියවා. තන්හාාව එල්ලුනේය. ජරාවෙන් පිරිවරණ ලන්දිය ජරාව කියන්න මොකන්ද. ජරව කියන්නේ නිකගර කුණු දූවිලිට කියන දාසින්නේ වේ ජරාව කියයන් එක නිරතුරුම වෙනස්වෙලා යන දිරන. රාවටයන සභයතින විනාශාවන සභයත්ති න අපි තින්දන්නේ ල්ි පරලානක තවදක මෙතන නහැ. එතකොට මච්චුනා පිහිතෝ ලෝක. මරණයෙන් වැසි ලතියන්නේ හැම දෙයක් මරණය වැවෙස ලතින්නේ. මරණය කියන්න මිනිහෙක් පරණක විරක්නයවෙේ තක් මරණයට පත්වීමත් මරණය දු දුක්කේ ලෝකෝ පටිත්තිතා. ඉති මේ වචනටික ඉතාමත් ලස්සනයි ඒටික කියවන්න කියන්න මේ තේරුම් ගඩ තරුන්ගඩ මේේ ලස්සන. ඔයාලට තව තවත් ගැඹුරට තේරේ ඉතින් මෙන්න මේකත් මං ඉදිරිපත් කරම එක විදිියකට මෙන්න මේ ආකාරයේ පටිචෂ සවපාදය සහරර්තැන්ගල ඉරිපත් කල තියෙනවා. උද්ඩිත සූත්‍රය වගේ. උඩ්ඩිත සූත්‍රයේ වගේම තව වැදගත් විදිියකට මේක ඉදිරිපත් කරනවා. අවිද්‍යාව සහ තන්හාාව මූලික කරගෙන. අවිද්‍යාාව තන්හා කේම් දෙක මූල දෙකක් විදිේ අරගෙන අවිද්‍යාතන්හා ආශ්‍රයනත් ි සම්පාද ගොඩත් ඇන්ල විතරන. අපිත්තොත් මහ පුන්්ඩම සූත්‍රය මේ මහ පුන්ඩමූත්‍රය කියැන ඉතාම දීර්ග සූත්‍රයක් සහ ඉතාම ලස්සන සූත්‍රයක් මං කටයෙන් විස්තර කරන්න සමයි සමරයෙකුත්ේඒ එක කෑලි කෑලික්රන විස්තරන්න මහ පු්ඩම සූත්‍රේ ඒ හාමුදුරුව කෙනෙක්කානවා බදුහමුදුරුන්ගේ. ස්වාමීනි පච උපාදානස්කන්දේ කියෑන රූප උපාදානස්කන්දේ ේදනවපානස්කන්දය මෙන්න ේටික නේද. බුදුහමුදුරඋත්තර දෙෙන ඕෝ මටිකතමයි පංච උපාදානස්කන්දය ගැන්නේ. මෙ පංච උපාදානස්කන්දය. කුමක් මුොල් කොට ගෙනද පවතින්නේ. මහන මේ පංච උපාදානස්කන්දයෝ තෘෂ්ණාව මුොල්කොට ඇත්ත ඇත්ත හ ත්හාාව. එතකොට මේ පංච උපාධානස්කන්දයයි උපාධානයයි කියනෙ දෙකම එකද. පංච පාස් කන්ද කියමකන්ද සංඥාස්කන්දය වේදනස්කන්දය සංකාරස්කන්දය රූපස්කන්දය විංජානස්කන්දය. මෙන්න මේ ටිකයි මේ උපාධානයි කියන දෙකම එකයිද. ඒ දෙකම එකක් නෙවී උපදාානස්කන්ධයන් කෙරෙහි යම් කිසි තෘෂ්ණාවක් වේද එය එහි උපාධානයින උපාධානයගැන දලා දහස අපපිටින් ගඩපුුව පංච උපාදානස්කන්ධයන් කෙරෙහි මටික කෙරෙහි යම්කිසි තන්හාාවක් වේද. එය මේ පංච උපාදානස්කන්දේ උපාධනයයි එක තේරු අ දැනමක් කියවක න තක්් ර එක දැන තායි පර තේරු ගන්ඩ ැඩිපා මෙට මේ කාරයටත් මේ දිරිපත් කල තිෙන එතනෙ පසේ හපුු හමුදුරහනවා. වාමි පච පදානස්කන්දය ෘෂ්ණාවත් වෙන සමුකන්ද. තෘෂ්ණාවන්ගේ වෙන සමුකන්ද. තෘෂ්ණාවන්ගේ ඒක වෙනස්කම් තියෙනවා. මොකන්ද මට මතුකාලේ මෙන්න මේගේ රූප ඇත්තෙක් වෙමි. මටහිතෙනවා අනාගතේ මට මෙන්න මේගේ රූප ඇත්තෙක් ඩෝන. ේදනාව ඇත්තෙක් වෙයි සජාතක් සංකරර්ත්තෙක් විං්ා ඇත්තෙක් වයි කිය ටහිතෙනවා. ඇන අතයේේ මට න්න මේගේ වේදනා තිබුණ සං ාතිබන සංකාරතිමන රපතිබුණ. මට දැංක් මෙන්න මේ වගේමතිනවා. තවිදිරකිුවොත් අතීත අනාගත පච්චුප පන්න. අංචත්ත බහිද්ද. ඕලාරික සූක්ෂම ඔන්න ඔයා ආකාරයකට මනුස්සේක්ට තමන් ගැන අද හස් පහල වෙනවා. අන්න ඒකට තමයි මේ තෘෂ්ණාව වෙනස කියලා කියන්නේ. මන් තමික විස්සරන්න මේ ප්‍රයෝගක උදාරණයක්ර රපස්කන්දයාගේ පැනවීමට හේතුම කන්ද මෙන්න මේටි පනවඩ හේතු කන්ද. රූපස්කන්දයේ කියෙක සතරම භූතෝ පවතිනවා. වේදරාස්කන්දය සංඥාස්කන්ද ස්පර්ශය කියනයකූඩ පවතිනවා. වි්ඥානස්කන්ද නාමරූ පූඩ පවතිනාව. ඒ කිවේමමුකන්ද ඒකත් අප හොයා මු කකද විඤඥාස්කන්දය නමරූඩ පවතිනවා ගවි කියලා. ඊලකටහන අයකෙම මංමික ඇතරම මේ සූත්‍රය ගන්නේ යම් කි කීවර්ඩ් ිකක් ඔල ඉට්‍රදියස් කරන්න රග ල අපි දන්නටිකුත් රට ඒික ිකෝඩ් කරගන්න බල ස්වාමනි කෙසේනම් සක්ක දෘෂ්ිය ේද කියලා දස දිරි පත් වන සක්කා දි්ික ලත්ච නක් විිද. කවුරු හරි කෙනෙක් රූපය තමාවිදියට දකිනුවන. තමා රූපය ඇත්තා කියල දකිනුවන. තමා කෙරෙහි රූපය තියනවා කියල දකිනුවන්න. රූපය තමා කියල දකිනවන ඒ රූපය විදිරම ද ත තමා තමයි වේදනාව කියන්නේ ඒ විදියට දකිනුවන්න. අන්න ඒක තියෙනෙක්ෙනා එවිදිට හිතනෙක්කෙනට සක්කාය දෘෂ්ටිය ඇති එක්කෙනෙ කියර කියන. ඉතින් මේ රූප්පය අත්තතෝ අත්තතෝ කියනකන අපි ඉදා ඉදිරිපත් කර ආත්මය කියන ආත්මය කියන අදස නෙවෙයි තමන් කියෙන අදහසින් මේ අත්තතෝ කියනෙ ඉදිරිපත් කර එතිකම මට කලින් අර අත්ත කියනක කියෙන ප්‍රශ්න කුත්තුවලින් ඇහෝ.ඒ ප්‍රශ්න ම උත්තරදු නිහ.ඒ කට්ටිය එක අදහස් පහල කර මෙටක තමයි අත්ත කියලා කියන්න කිය මං ඇහේ අ ඒ හිටපක්නෙන දැගිනක්නැ කොහොම සම්බන්ධන කිය ද තමයි අත්ත කියනෙ ැහ ේද යම්කිසි කියෙන රපන් පටච්ච උප්දති සුකන්සෝමනසං අයන් රූපේය අස්වාද. මේ ආස්වාදය කියලා යමක් තියෙනවන මේ රූප චක්කු දෙක නිසා අපට සුකයක් සෝමල සයක් පහලේ නොන අනඒ එක තම මේ රූපේ ආස්වාදය. ඒක යම් කිසි විපරි නාපතාවයක් තියෙනවන අන්න ඒක තමයි ආදීනවය. මේ ආශවාදයක් තියෙන එකේ මේ චන්දරාගය එම නැත්තම් මේ චන්දරාග ප්‍රහණය කරන්න පුළුවන් අන්නඒ එකක රූපේ නිසරණය කෙ කිනවා. ට මෙතන ඇතම දිරිපත් කරන්න ඕොනුනේ අත්තතු. ආස්සාදෝ ආදීනවෝ නිස්සරනම්. වචනන සහක්ක දෘෂ්ිකන වචනතුළ මහ පපුොුම සූත්‍ර තින ම දිදර ර ග න ලා. ඊට පස්සේ ැ අතන කලින්කිවන මේ රූපය තමමාවිර දකින් දකිනවා හම එහම තමයි සාමන්න මිනහ තන්නන්නේ සක්කයි දිි්ී දව කියලා එන සකයි දිීත්්‍යය නැතිෙක්න හිතන්න හොහමොද රූපය ආත්ම නෙවෙයි කියලා. අන්න ඒ දහස එක්තර භික්ෂෝකට ඒ ඇතුළම පහළ වෙනවා. එක්තර භ්‍යක්ෂෝකට මෙමද පරිවිතාර්ථයක් මෙමදුවකක්කෙනවා රූපය ආර්මයි කියලන ගන්ඩ එපාකිවේ. එක රූපය අනාත්මයි රූපය මමනෙමයි. වේදනාවත් මමනව සංජාවත් මනේ අන්නහම දහසත් පහලනවා. එකල් හිභාග්‍යතුන් වහන්ේ භික්ෂුවගේ සිතේ උපන් අහස දැන්න භික්‍ෂූන්ට කතා කරලා කියවා ඔයාට හොම හිතරනක් ඔන්න හොමක් ගැත්වේ ම කිව කිය. අන්න එත කොට අපිට ප්‍රශ්නයක් කෙනවා එහනම් මේ බුදු හාමුරුව මොකන්ද ඉතනද කිව්ව කියලා. ඔන්න දැම්බං ඉතාම ගැබරු ප්‍රශ්නයක් ඔයා ඉදතරහ තබනවා මං ඉදිරිපත්කරු ප්‍රශ්න ලට තේරුණනාද කරමන් න්නහ. රූපය තමන් වේදනාව තමයි මම අනනාගතත් ඒමට ඉදි ටන්න පුුවන් ඔන්න විදියටට සක්කයි දිිට්ිය තියනෙක්කනට කිව්වන මේ රූපය තමන් කියල දකින එක තමයි සක්කයි ෙට්ටිය කියලා එ සක්කායි දිිටියය නතියක් කෙන කොහොද දන්ඩෝනි රූපය තමන් නෙවයි කියලා රූපය මම නෙවෙ කියන්න.ක්ක රූපය ම කිය හිතනවා ඇත රප ම නවෙව කියලා හිතනවා. බුදු හාමුදුරෝ කියනවා ඔය දෙක ගැන නේ මකික කියන්න කියලා එහෙනම් බුදු හාමුරුවෝ මොකක් ගැනෙමේ කියන්නහදන්නේ. ඒක ප අපි ඉතුරුවෙන ප්‍රශ්නය ඉතින් ඇයි අපිට මේ ප්‍රශ්නයන්නේ ඒක තමයි මේ ලෝක ස්වභාවය. අපිට මොකක් හරිකිව්වොත් මේ තම මම රූපය කියලා හිතාගිරන්නවා කියලා ඒක උපසිත් ස්ෝභාවය තමයි මම රූපය නෙවෙයි මෙතන සාම්‍යෙන් කියන්නේ මම ඉන්නවා කියලා හිතාගිරින්නක තවයි අපි සාම්‍යෙන් හිතාගෙන රෙන ඩිකාට්ුත් කියන්නේ ද්‍යාපෝ අයම් කියලා එතක බදුහමුදුරගෙන ඒ අදස වැරදිී කියලා එතකට අප හිතන් පුලන් හෙන ම ෑන කියන. දදුහදදුර කර ෑව ම ෑැ කියන ැත් වේ කියන්නන්නේ ම ඉදක් නක ගැත් වේ කියන්නේ ඒනම් ොක්ද කියන්නේ. ඊට පස්සේ ඒක තවදුරටත් සංකීරණන කරත්තර කොටම් ික්සලගේ චතුස්කෝටික ධර්මයනුත් ඒඉඉදිරිපත්රන්න පුළන් ඊළඟට කෙේ වෙත් අපි බුදුහහාම්දුර කිවේ මොකද කියන කදවස හයාගන්න නැතු. ඟට ගියොත් මේ දළකලාපියය සූත්‍රයකින් සූත්‍රයට යම්කිසිආකාරගට ඒ නලකලාපය සූත්‍රය නල කලාප කියන්නේ ටකෝටු මිටි දෙක ගැන කතා කරන උදාහරණයක් දප සූත්‍රය ම කියන්න මොකක්දද කියලා අප අර මේක පටන්ගතේ අවිද්‍යාප්‍රත්යෙන් සංකාරවය කිය තැන නමුත් අපිට එහෙම නැතුව ක යට පැත්තිදුු පටන්ගන්න පුළලන් ජරාමරණ තියන්න මොකක් නිසාද ජාති නිසා එතකොට ජාතිතයෙන්න්නේ මොකක්ද බව නිසා එකන මේ පටිචි සමපාදය අනුලෝම විලෝම ෙඩග පිට තන්ඩ පුළුව ජාරතියන ජාති නිසා කවරුහරි මැරෙන්යයි ඉපදන නිසා. ජය එම මැරණිපදක ගැනවේ මේ හිතන් ගෙනම කියන්නේ ජරාමරණ ජාති නිසා තියනවා ජාතිය බවනිසා තියෙන බවය උපාධාන නිසාතියන මේ අර පදොල දැ යට පැත්තිට උඩ පත්තරෙනවා හැබැ මේකි උඩ පැත්තරයනකට අපි හම්බෙන සලායතන තියනෙ නාම රූප නිසා. එතකොට නාමරූපතියෙන්නේ විඤ්ඥාන නිසා. එතකොට විඤඥානතියන්නේ නාමරූප නිසා. අන්න එතනදී අපිපඩි ලූප් පහකටනවා විඤ්‍යානතියනෙ නාමරූප නිසා නාමරපති විංා නිසා. විඤ්‍යානතය නාරප නාරප වි ඥා එතන දදිපි පොඩ ලප පහකටන. අන්නන්නේ ලූප්පක එකක්ස්පේන් කනතමයි මේ නලකලාප සූත්‍රය අරගත්තේ මොකන්ද නලකලාප කියන්නේ අර බටකෝටු මිටි දෙක් ඔහොම එකකට හේත්තු කරලා තියෙනවන. මේ බටකෝටු මිටි දෙින් එකක් පවතින්නේ අනික පවතිනකාලී. ඉති ඉමස්මිං සති ඉඩක් හෝති. ඉති ඉංවස්මිං අසති ඉදක් න හෝති. ඉතිං අන්න ඒක පෙන්නන්ඩ තමයි මෙන්න මේ ඒක ඒ හරිට මොනවගේද අර බට කෝට මිට දෙදකන ොම කෝට මිට දෙක් තිබහම මේ එකකද හෙත්තු කරලො නොතියෙනවා. එකක් කයින් කරපුගවා අනිත්්‍යක වැටෙනවා. මේ එකක් පවතින්නේ අනිත්තක පවතින නිසා ඉතින් මංගර කලින් කිවන්නේ ඉති මස්මින් සති ඉං හෝතති කියන ඉප් පච්චේත පිච සවුපාද ඉතාම වැදගත්ත එකක්. ඒක අදහ හොදට තේරුම් ගඩ බලන සංකල්පිකො හරි යමක් පවතින්නේ තව එකක් ආධාරෙන් ගොඩක් ඒ නොවට ඒකට ප්‍රතිවුරුද දෙක් කාධාරෙන් මේක පෙලිච්චගවන් මෙන්නට මේකත් පෙරලිලානවා. ඉතිං ඔන්න ඔය විදියට අපේ පටිච්ච සමුපපාදයත් පවතිනවා මේ නාම රූප සහ විංජාන කියන දෙක ආශරයෙන්. ඉතින් මේ අනි තොක්කොමටික තියෙද්ද මේ නාම රූප සහ විංජාන කියනකට විශේෂ තරන් දෙනවා. රූප කියන්න මේටික නාම කියන්නේ වේදර සංඥා සංකාර කියනටක විංජාන කියන්නේ මේටික ඇත්‍රමම් වෙතර කතා කරගේ පචස්කන්දය පිඳ අංචස්කන්දයත් මේ නාමරූප කියන දෙක තමයි අපිට වැදගත් කඩ්ඩ පුළලන් සදිස්ානයක් විදර හම්බෙන්නේ ඔන්න ඔයදකට පයිංගහලදැමත් ඉතුරු කෙනෙක්ෂස් ිකත් එහෙම බිඳ වැටවා කියනවාගේ දස තමයි ඇති ඉදිරිපත් කරන්නේ ඉතිං මේ නාමරූප කියනෙක බිඳින්න්න පුළුවන් නාමරපහ විංජාන කියනෙ ක අපිට තේරුර ඒක බින්න පුලන්නන් ඉතුරු ටිකත් ඔන්න හොම අයිංෙනයවා මොුණ අයිංගුණේ තන්හා උපාධන සෝක පරිදවම දුක්කදෝමන සුපායාස අවිද්‍යා කියනටක අයින් වෙලායනවා කොටඒක වරුණාට පස්සේ යම්කි සිටිකක් පවතිනවා හැබැයි ඒ පවතිනන්නේ නිකක් සිතුල්ලත් පවතිනවා වගේ විරහැට ගහක් පවතිනවාගේ යම සිදයක් පවතිනවා නමුත් තර ලෝකය බවය දර් ජරාමර දුක්ක දෝමන සුපායාස අවිද්‍යාව කියනටකඒ සිත තුළ පහලවෙන්නේ නෑ මතඒකට සිතක් කියලා හැත් කියන්න පුළුවන් ඒතරන ඒ වගේකත් පහලවෙන්න නෑ මඒ එක කොච්චල තේරුණ දැන්න තරුග ෙච්චරමාරුණ මේ ගල්ලලාච්චක තියෙනවාන්නේ මේ ගල්ලාච්ික මේ වැදගත්න එක මේ වැැදගල න්න ඔය ගේලි නක්ෂණ එක කඩල ම මේ ඔක්කොමටික බිඳටෙනවා අේ වගේ දසත්තමයි එතන ඉදිරිපත් වන්නේ එතකොට මේ මම එමනත් අත්ත කියල කියනෙ බිඳින්ට පුුවන්තනකත් අපි හොයාගණඩොන් මේ ඩිස්කෂණ එක පදරංගල තියන්නේෙ ඒ හෝ තැන ොකද කියන එක වටේ. ඉතින් එතකොට මේටික දැ මම අත්ත කියන එක මේ පදදොලා බැදිල තියෙනවන ඒ බැදිල තියන එක කඩ්ඩ යැපීම කතා කරන්න මෙන්න මේ දෙකේ කොහහරි නාමරූප වි්ඥාණ කියන සම්බන්ධතාව කඩන්්ඩන. ඉතින් ඒදක කඩ්ඩ බැුව ඒදක ැදිල තියන්න මොකද කියෙෙන පි හොයාගණඩවනි. ඒදක බැදිල තින්න්න මොක්ද කිය හයා ගන්ඩ කියහම පිහම්බෙනවා මහන්න සංයෝජන දහයක්තියනවා. බැඳිලතියෙන තැන් දහයත්වේනවා. මොනවද සක්කාදික්්ටි විචිකිච්චි, විචිකිච්ා සීලබ්බත පරාමාස කාමච්චන්ද ව්‍යාපාද රූපරාග අරූපරග මාන උද්දච්ච අවිද්‍යා. ඔන්නහොම අපි මේ ලෝකයත්තෙක්ක, කිය කිය ජියෝස්පිය බෝස්පියගේ එකක්නේ මේ අපේ ොංශස් ෙක්ස්පිරියස් එකත් එක් බැදිලයින්න තැන් ො හත්තියනවා එමන ත්තම් බැඳදිල තියෙන විදි දොලහත්තියවා. මේ සකකාදෙති විචිචා ක කියෙන යම්කිසි අනු පිළිවෙලකට තිනෙන. කොයිගේ අනු පිලද ඕරම්භාගේ උද්දම්බාගිය පලවනියට හම්බෙන සාහ දෙවෙනයටට පසුව හම්බෙන ඇතරම උදම්බාග කියෙන උඩතියෙන ඕරම්ම්වාාගෙන යට තියෙන. මෙන්න මේ ආකාරයට බැඳලතියෙනවා මේව තමයි අපි මේ සංසාරයට බැඳල තියෙන බැම. ැම ලින් කියන්න ुකදදිගෙන අප හමීටේීමට ොයා ගමුම සක්කා දිච්ි චිචச்சතා සීල්බත පරාමාස කියන එක නැති වෙනවා සෝ1න් කියන තත්වයට පත්තනක් කනेंगे එ तोකො කාම්චන්ද ව්‍යපාද කිය නැටක ැතිවෙනවා සකදාගාමි සහ අනාගමි කට්ටියगी ඇතම කාමච්චන්දය සහ ව්‍යාපාදය කියන එක මේ සකදාගමයක කාම්චන්දය අනාගමියක ව්‍යාපදය නැතිවෙනවාගේ දසන්න නවෙේ කියන්නේ මේක මේ සකදාගමී අනාගමී වෙනකොට තුනී වෙලා ගීල්ලා අනාගමියක නැත්‍රම නැතිලා. තම එතන කියන්නේ එතනින් පස්සේ අරිහත්ත පරිගූර්ණ කනය කනගේ රූපරාගේ අරූපරාගේය මාානය උදච්චය අවිද්‍යාව කියනටක නැතිවෙලලාන. ඉතින් මේවා කිය ොක්ද කියරම සකල විස්සර කරල සක්කා ෙච්ි චිචතා සී ලබත පරමස කියනටක බං අද ඔයානට කිව්ොත් ගොඩ බෞද්ධයට බනිින් දෙයනවා මොකද ගොඩක් බෞද්ධයෝ බෞද්ධ කියලා හිතන්ඉන්නේට රිජුවම ඔය තුනින් පහරක් කදින ඇතම බුදහාමගරෝ ඒ ඒ සක් දති සීලබ රාමාස විච්චා කියන අදස් වන ඉදිරිපත් කරහම ගොඩම් මිනිසුන්ට එකට රිදුුන්න ඉතින් අද මං හැල රිදවන්ඩ න්න න තව දර්සක මංවලව රිද වන්නඩා එතක රවලටහිතයි මේ අපි මොුණගෙනද බුදධගම කියල කතා කරර හිටිය කියෙන ඉතිං මංකට දළ උදාහරණයක් ගණඩ සක්කායි දෙතියගෙන කන්ද කතා කරන්නතු සීලබ්බත පරාමාසය නිවන්න පිණිස මෝක්ෂය පිණස මොකක් හරි ක්ටිටියක් මොකක් හරි වෘතයක් කරගෙනන්න එකට තමයි සීලබබත පරාමාසය කියන්නේ. එකන මොකක් හරියක් පලෝ කරන එක. ඉතින් ඒකට සාමාමයෙන් බුද්ධගම කට්ටි අර අජපුෘත ගෝවෘත ඒ වගේ ෘත තියෙනවා. එකන්නේ මෝනු පුෘතය කියනෙ කතා කරන නැතු න්න කරනතු ඉන්දල නිවනරිපපුර්ණ කරන්න පුළන් කියෙන. එතක බෞද්ධ කට්ි කියන ඒගේඒ වනන්ග සීලබත පරමාමසිට වැටන්නේ අපි නංකරන්න ආර්යෂ්ාංගි මාර්ගය කියන ෘත ආර් ෂ්ාන්ගක මාර්ගගේ සම්මාදංග නාම දසීලේ සමාධදගු හම යිටක වෙන්නනෑ කිය. හැබ ඒකාරඒක ඔක්සි මහරොන්න එක කියනෙ න්ඩමෙන්ට එකට විරුද්ධයි. එකන ආර්ය්‍යෂ්ටන්ගික මාර්ගේ සමාධන්වීමත් සීලබත පාමාසද කියන දසේනවා තිඒ එකයි මංක වැඩිය කතා කරන්න ඇන්න ඇති අදවසේ ඒ කතා කරන්න අව්‍ය දර්ශනික පසුබීම අපිකාව තාමනහැ එක මතවාදීම පසුුවීම. හ එතකොට සීලබත පරාමාස කියන්නේෙක සක් දති විචිච්චා විචිකිච්චා කියනම න්ද සැකය බුද්ධ දම්ම සංග කියන තුළ තියෙන සැකය. කොට ඒ කියන්නමොකක්ද අ බුදු පිළිේ ත්‍රිපිටක පොත්තිික හාමුදරෝ ගැ තියෙන සකය ගැන දය කතා කරන්නේ ඒක ගැන ෙන්න්න හැකිනෙක ර දැට තේරන ඇති හෙම සකන් ගත් මේේ තාරන්නේ වෙනකක් අපි ඒක තමයි ඇත්තට මේ සාකච්ඡාව ඉවර වෙන්නේ මොකද මේ සකා දිි්චි විචිගිත්තා සීලබ්බත පාමාසකයනක හොයා ගන්නන්නේේ ඉති ඒ ොයා ගන්නඩ මේ පොත්පත්තාශරෙන්ම අපි හොයා ගන්ඩ යන්නේ අපි ප්‍රාවිිකන්දකින් භාවනාවවතුරින්තමයි අපිේ හොයා ගන්න හදන්නේ. ඊළඟට පිමන කාමරග සහ පටික කියන එක මේ කාමරාග පටික කියන්නේ ඇත්තලම එකම කාශයේ දෙපැත්තක්. හර රාග සහ දවේශය වගේ. කාටහරි මොගගටහරි ආසාව තියෙනවන ඒ ආසාාව කරගෙනන්න බැරිුහම එක කවුහරි වලකැපු හම තරහ ඇතිවා ඒකදමයි කාමච්ඡන්ද ව්‍යපාදි කියන ඇතරඒ එකම කාසයක දෙපැත්තක්. ඉතිං මේ සකදා සෝවන් වෙච්චෙක්නට තරහයන එක එහම ලොකෝටඩුවේ නිනැහැ යට දෘෂ්ටි මේය වෙන ැක ඇතින. ොක්කම දිීප්ති. ෘෂ්ටිමය වෙනනික් කෑඩ ඇතිවෙනවා. එකන තවවිදිකට එයා ලෝකය ැන හිතාගෙන ඉන්න විදි ෆන්ඩමෙන්ටි පෙනස් වෙන. ඒකදමයි මේ සවාන්පුත් ගැලක වෙන්නේ නමුම දෙවනයට එයාට තියෙන ආසාවල් ටිකටික අඩුවේගෙනනවා. කාමත් ඡන්දය ඒ ආසාවල් අඩුවෙන තරමට එයාගේ බය එයාගේ ශෝකය දුක අඩුවෙනම් තරහලක අඩුවෙනම්. කා අ දවෙලා අනාගම කියන එක එක නැතිවෙලාම යනවා. නමුත් තාම එයට ඉතුර රූපරග අරූපරාග කියන දෙකත් තියෙනවා. අපි කතාරන්න රූපවය සහ අරූපභවය අන්නේ රූපසා අරූපභවේයට තියෙන ආසාවල් තතාමය තුරවෙලාතියනවා. මේ කාමච්චන්දය කියයන ොකදම කාමලෝකට එමන ඇස කරණනාශය දිවශරීරය මනක කියන්න ඒ හයට මාදාලාලවතියන ආසාවල්ටික තමයි මෙතනදදි නැතින්නේේ. මුොත්තර ඇස මන කියන රූපරග අරුපරාගටිකත් බැම ටිකක් තම නිහස තොරගත්ති නැහැ. මාන කියලා කියන්නමකන්ද මාන කියන්නේ සරලවම මැනීම කියන්න දහස. අපි හැමතිස්සේම අපෝ මනිනෝ මම නං මේ ක්‍රවෞන්්ඩි එක ඉන්න උස එක්කෙනෙක් මට වඩා කොට කට්ටින්න. ඒල නැත්තම් ම කට එක්කෙනෙක් ඒම නැතම් ම යස එක් කෙනෙක් ම පෝසත් එක්කෙනෙක්. ඒයඒක විදිට මම මනිනෝ. මේවෙලාමගේ හිතේ ය හොඳ සිතුවිල්ල සහරලාට තියෙන නරග සිතුවිල්ල ය මනීම. උද්දච්චය කියලා කියන්නේ. අපේ හිතේ තියෙන ොසු සුභාවය නමුත් ඇත්තටම ඔය සාන්‍ය අර්ථයෙන් තීහිතේය නොසු සුභාවයක් ගැන නවේතැනතා කරන්නේ මොක ඇතරම මේ ස්ටේජ එකටන්ට අපි මේ රූපරාග රූපරාගය කොමටක දැනගින්ඩනි. ඒටකත් බිඳගත් ගන්නඔලාක තමයි උදච්ච කියනක පිට හම්වෙන්නේ ඒක මූලයම විදියට අවිද්‍යාව කියනක තියනවා. අවිද්‍යාවටමත් දලාර්ථකතනයක් දුන්නයිද චතුරාය සත්්‍යය නොදැනීම මේ ලෝකයේ සැබෑව නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. ඔන්න ඔයාර්ථයෙක් මේ ලෝකයට අපි සම්බන්දධ වෙලාඉන්න දහයක් ගැන කියීනවා. මේ පටිච්ච සවපාදය කනෙක් කරලා තියන ගලුව එක තමයි ඔය දස සංයෝජ ධර්ම ඉති මිනිහක්ගේ අවෝධය වැඩිෙන්න්න වැඩිවින්න මේ ඒකේව තියෙන බැඳීම නැති වෙලානවා එක වෙලාවක මෙ දදි මොක්කොම නැතිවෙලාගල්ලා මේටික කලප්සලා ඉවර වෙලායනවා. ඒතකොට මේ මම අත්ත කියන එක නැති වෙලායනවා. ඇවැයට එක හාමදුරෝ කෙනෙක් හිතුවා මම සහ අත්ත කියන එක නැතිවෙන කියන්නේ මම නැතිවෙනවා ඒක අනාත්තමයි කියනක තමයි කිව්ූ කියලා. දදුහදුක ෑහමක් ගනත් න ම කියන්න කියලා බදුහමුදුදර කියවක්. එඉතකොට මෙචර වෙලා අපි මේ කතාකරීමකන්ද සක්කාය සූත්‍රයේ අපි කතාකරේ පච උපාදානස්කන්දේ තමයි සක්කාය කියන්නේ. ඒකලකදම අපි දන්න කට්ියක් කියන්නේතන. රූපස්කන්දේ ේදනාව සංඥායි අපි දන්නටිකක්. එත්තොට මේ සක්කා පිරිසිඳ ගැනීම යම් කිසි මගක් ඇද. අන්න ඒක මේ ආ ෂ්ටාගික මාර්ගේ සම්මා දිි්ටි සම්බාංක්ප සම්බවාචා හොම කිය විතර ඇතිවා. අපි ඔයාගම හරිට මොකක්දක කියන්න කියලා. ඒ මොක්හර අපි ාලෝ කරන ෘතේකටන්න දැමක දෙමුණුත්ඒ එක සීලබත පරමාමසයක් කියන එකත් එකක කටඩක්ටන. ඉහෙනං අපි අද වෙනකල් මේ කතා කරේ එකම දේක විද පැති කඩවල්ගෙන දැ මේ රටේ තිනවා මේේපල් ගස් එකක සීසන් එකට මේපල් ගස්ඒ එක විදියි ඒ වගේ අපි එකට ලෝකය කියලා සඳහන් කර. ඒකට අපි මම කියලා කිව්වා අත්ත කියල කිව්වා පංචු උපාදානස්කන්දය කියලා කිව්වා පටිච්ච සමුපන්න ධර්මතා කියල කිවවා එකඒ කාරෙන් අප යක විස්තර කරගන්න හැදවා නොත් ඇතට මේ ඔක්කහොගෙම විස්තරරන්නේ විධ වූදේවල් නෙවේ එකම දේක විධ ස්වභාව වි පැති කඩවල්ටික්ගෙන තමයි අපි විස්තර කරන්න දන්නේ. ඉතිං එහෙන අධදදම්සින් පස්සේ ධර්්නික සාකච්ඡාව මේ වචනටිකා අපයෙන් ඉවරවෙලායවා. ලබන සතියේ අපිට මේ ආර්යේෂ්ටන්ංගික මාර්ගී කියන්නේ මොකන්ද කියනෙ එක දලවශයෙන් බං ඉන්ට්‍රඩියස් කරන්නල් ආයි පාරක් අර ජර්මන් ටයිල්ර ි යිල් ක තමයි ජර්මන් ටයිල් පරෙන්න් ශිප් කකතම අපි කර්ඩෝන අපි ොලින්ම වඩුවට කරල බලඩෝන මොකන්ද ව වඩු කරන්ද ශාලායි තියෙන්නේ කියලා ඒතියෙන්නේ මොකන්දදි කියලා බල දැනගෙන ඊට පස ස්කෝල ටවිල්ලගෙනකම මේකට තමයි නියන කියන්න මේ තමයි බුරම කියන්න මේ තින එකක ටල් කියල අන්න ඒවිදියට අපි බුද්ධගමිනිගම. ඉතින් ලබන සතියෙන් පස්සේ. ඊට පසු ව එන සතිය තුළ අපි බලමු ප්‍රායෝගිකව භාවනාව තුළින් කොහො අපි මේ කතා කරගත්ත ධර්මය හොයා ගන්න. එක හොයා ගත පසේ එකට ලේබල් දෙන්න අප ආයිපරක් පොතෙරල බලමු එන ඔටික මයි දසය අපි කතා කරන්නේ ඉතිං මංම කියපු වචනවල ඉදිරිපත් කරපු වේගේ වැඩිනම් ආයිපරක් හෙමීට පරණකාර හෙමිට බලන්ඩ ඒත් එක්කම තනියම මම කියනදේ විතරක්හන්්ඩෙපා අර ත්‍රිපිට පොතක් ඉන්ටනට් එක හරි අරගෙන ඒ බලන්ටමේ මම කියපුටික තියෙන එක තමම්ම තනින්ෙන් ඉගර ගණඩ ලන්න මං රයි කිව්ව වගේ මම ඔල ඇගි ස බඟ පෙන්වුවීමක් විතරයි කරන්නේ බුද්ධගම කෙන කිසි දෙයක්ම නොදන්නෙක් නෙට තනියම බුද්ධාගම රිෆ කරලා ඒක අදහසක් දලා අදසක් ලාගන්න කත්තමයිමං ඉදිරිපත්රේ නමු ආපරක් බුද්ධගම ක කියෙ පුතත් බල මොකර හිගැන්නවා කියෙනෙවඒ ප්‍රයෝගිකව ක්‍රියාවේදීම සහත් කාලයන දම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමක් කියන්නේ මේ අපි මොකක්හරි බෑගත්ත මතය අපි ආයිපාරක් සාකච්චා කරන්නඕේ සාකච්චා කරනකොට තමයි අපි බැහලයින්න්න වැදි මතටි ආයිපරක් ඩියටෙන්නේ ඒටික ආයිපරක් ්‍රිෆයින් වෙලා අප ආයිපාරම් මොකක් කර හිතාගෙනන්න ඒක අතායිලට දාල ඒක තාටක කරරිෆයින් කරෙන යමකරරිහිතාගන්න ඔන්න හොම න වැඩ පි ල තමයි මේ ආර්ය පර්ේෂණය කියන එක යන්න ඉතිමගේ ඒටික ගෙනත් ඉදිරිීයට විස කරන්න එන අද දවසේ අපිට සාකච්ා කරන්න තියෙන්නේ ඔයටික ගැන ඉතින් ඒ අත්ත එක්කම මේ මේ සාක්චාවමන් තම එක දෙයක් කියන මේ සාකච්චාව පටන්ගත්තේ ම හර චරිත් පෙරමුණේ සහහි ශ්‍රීීමන්ත ඇතුරු කට්ටි වෙනුවෙන් දේශනාවක් කරා මංගේතන චරිත පෙරමුණේ මාත්්‍යයගේ අවුරුද්ද දාන වෙනුවෙන් අන්න ඒවෙලාවේ මං ඉදිරිපත් කර අදහසක් ඇත්තර මේ ලෝක ඉපදිච්ච මනුසේ කර්ඩඕන එකමදී තමයි තමංග තේරුම්ගන්නේ එක ங்க தேறுரு கண்டண කரண்டோனதே தයි தමங்கி සිத்த தேருங்கண்ண. ஒண்ண කතාව ව්ට ප பසே கிரிசங்க யோஜனாவாக்காාව தவடிිக்க කිය කියண்டுபරිது කියලා. ඉතිගේ සිத்த කියන්න முද ම කියන්න முොකද කිය එක තதோறல දෙண்டு තයි මේ சாකச்சාව மெச்சரது அதிக கිக்கரගෙනාව. இති එහணං දැங்கුව තம் සිත කියන්න முදදි කියක தோறගන්න හத එක. චச்சரම லேீசி වැட நினை තාம்மாறுண. அப்ப பலவனி அடிய. න්න පටගම කද ඒ සඳහා වශ ූලික සංකල්පටික අපිගාව තියෙනවා තව සංකල්ප ඉතාම ස சொல் ප්‍රමාණක අපිටේ වැඩේ පටගන්න පුலாம்.නමුත් ඒ වැඩේ පටගන්නුවක් කිය එක දනගත්ත කියගෙනව ඒක පටගන්න ගියා විතරයි. kindින්ඩගන්න එකට තුළත්තුනා විතරයි ්‍රීස් கූල එකට ගියා විතරයි එතනින් තව එහා ලොකූ ඉතාම දුර ගමනත් තියෙන. ද ඒ ිකත් එකෙන අද දවසේ සාකච්චාව අපි විතන අමාර කරම. නැමත වර පතාවක් මේ සංකල්පටික ටිකක් ඒ බලන් ම කියන හ ේ හ න ුද ධ යක් හැ න ර ර් න කව ර ති න ර ැදි ටම සුබ අ ත්තවර දක් ල න ෙරුව න්න.